අයිබුවන් හිතවතුනි, අද 2024 ජූනි මාසයේ 16 වෙනිදා ඉරිදා දවසක් අද අපි හිතුවා මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න ඕනි කියලා. ඊට පස්සේ දැන් දින කීපයකට ඉස්සෙල්ලා මේ ආරාධනාව ලබා දුන්නා ඔබේ අපේ හිතවතා ලංකාවට අලුතෙන් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන්න, දියුණු එකක් හඳුන්වා දෙන්න උත්සාහ කරන මංජු නිශ්ශංක ජාතික ජනතා පක්ෂයේ නායකයා. දැන් ඒක තමයි අලුත්ම මේ පට්ටම ටයිටල් එක. එතකොට ඒ කියන්නේ ජාතික ජනතා පක්ෂය මංජු දැන් ක්‍රියාකාරීව ඉදිරියට දේශපාලනය කරන්න තීරණය කළා තියෙනවද? ඔව්, ඒකින්දම තමයි සේපාල ඇත්තටම ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ. මොකද ලංකාව ඇතුලේ ක්‍රියාකාරී භූමියේ දේශපාලනය කරන්න නම් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් එක්ක ඉදිරි ගමනක් යන්න ඕනේනේ. මොකද මේ තියෙන ක්‍රමවේදයේදී ඇත්තටම අලුතෙන් දේශපාලන ව්‍යාපාරයක් විදිහට ආවට මේ සිස්ටම් එක ඇතුලේ ඒක ලියාපදිංචි දේශපාලන ප්‍රවාහයක් බවට පත් කරගන්න හරි අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉන්න ප්‍රබල දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධතා නැත්තම් සහ මොකද අපි පරණ අදකින් දිනවනේ. ඔව්. ඉතින් එහෙම වුණාම ඒ කියන්නේ නිල ලියාපදිංචිය ලබා දෙන්නේ නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍ය අලුත් දේශපාලන ව්‍යාපාරයකට අවුරුදු 4ක විතර අතීතයක් තියෙන්න ඕනේ. සහ ඊට පස්සේ යම් යම් කරුණු කාරණා සම්පූර්ණ වෙන්න ඕනේ. නමුත් දැන් මේ වෙලාවේ ජාතික මැතිවරණ දෙකක්ම එන්න තියෙනවානේ. මේ වසරේ එන නියමිතයිනේ. ඉතින් ඒකෙන්ද අපිට ඒ අවශ්‍යතාව තිබුණා. ඒ කියන්නේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් එක්ක මේ ගමනේ යාමේ අවශ්‍යතාව තිබුණා. ඒතර ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට ගෝලීය වශයෙන් අපි කරගෙන ගියාට ලංකාවේ අර භූමියේ දේශපාලනය කරන්න සහ මැතිවරණ දේශපාලනය කරන්න අවශ්‍ය කරන මුහුණුවර තමයි අපි ජාතික ජනතා පක්ෂයෙන් මේ ලබා ගන්නේ. දැන් මං ඉස්සෙල්ලාම අහන්නම්කෝ, මේ වෙලාවේ මේ ඉතාම තීරණාත්මක තැනක අපි ඉන්නවා. ඉදිරියේදී ජනාධිපතිවරණයක් බොහෝ විට එන්න ඉඩ තියෙනවා. තව මාස ඔන්නම් දෙකක් ඔක්තෝබර් පස්වෙනිදා කියලා දිනයකුත් කියලා තියෙනවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස තුනයි තියෙන්නේ. ඒතර ඊට කලින් දවස් 45ක් දෙනවා ප්‍රචාරක වැඩ කටයුතු වලට. එහෙම බැලුවොත් එහෙම අපි නිකන් සති කීපයක මෙහායින් ඉන්නේ ඡන්ද කටයුතුත් එක්ක. දැන් මේ ඉදිරියේදී එන මොකක් හරි ඉලෙක්ෂන් එකකට මංජුලගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙනවද? ඔව්, ඒ කියන්නේ අපේ දැනට සූදානම් වෙමින් පවතින අතරම මහා මැතිවරණයකට. ඒකට තමයි, මොකද ඒකට හේතු ජුට පැහැදිලි කරන්න කමක් නැහැ නේද? ඔව්. මේ වෙලාවේ සේපල් අපි විශ්වාස කරනවා ලංකාවට, ඒ කියන්නේ මේ අපි මේ පොළවේ දකින දේශපාලනය සහ කියන කරන දේවල් හරීම මේ සර්ෆස් ලෙවල් එකේ තියෙන බොහොම උඩ තැන් වලින් ප්ලේ වෙන දේවල් ටිකක්. ලංකාවේ සම්පූර්ණ දිශානතිය වෙනස් වීමට නියමිතයි ඊළඟ මාස 12 ඇතුළත. ඒ කියන්නේ අපිට අවශ්‍යතාවයට අනුව නෙමෙයි, භූගෝලීය දේශපාලන අවශ්‍යතාව මත. මේවා නිකන් මේ කන්ස්පිරසිවත් අපි හිතලා කියන දේවල්වත් නෙමෙයි. පහුගිය මාස 12 ඇතුළත අරගලෙන් පස්සේ තියෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අනපනත් ටිකයි, ඊට පස්සේ අපි අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ටිකයි බැලුවොත් එහෙම ඉන්දියාව සහ අනිකුත් රටවල් එක්ක ඒ ගැන හොඳ කියවීමක් ගත්තොත් එහෙම, ඒ කියන්නේ රටක් විදිහට අපිට යන්න පුළුවන් තැන මොකද්ද කියලා හොඳට තේරෙනවා. එතකොට ওই අවබෝධතා ගිවිසුම් ඔක්කොම දීර්ඝකාලීන ගිවිසුම් බවට පත්වීමට නියමිතයි අලුත් පාර්ලිමේන්තුවක් සමග. එතකොට එතනදී අපි විශ්වාස කරනවා ඊළඟට පත්වෙන ජනාධිපතිට වඩා මේ රටේ තියෙන ස්වෛරීත්වය සහ මේ රටේ දිශානතිය මේ හැම දෙයකටම අර අතේ ඉස්සෙන්නේ පාර්ලිමේන්තුවේනේ. ඔව්. එතකොට පාර්ලිමේන්තුව අතිශය තීරණාත්මකයි. ඒ කියන්නේ ඒක ඉඳ තමයි අපි දිගින් දිගටම කියන්නේ ඊළඟ. මොකද ජනාධිපති මොනවා වුණත් පිස්සු නැටුවර පාර්ලිමේන්තුවෙන් යම් තාක් දුරට ඒක වෙනස් කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. මොකද ඒක අපි 2019 දැක්කා. මේ ඒ විධායක සහ ව්‍යවස්ථාදායකයේ යම් ඒ බල තුලනයක් නැති වුණාට දැන් රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ ඒක හොඳටම එයා පාවිච්චි කරනවා. ව්‍යවස්ථාදායකයත් එයාගේ අතට අරන් තිනවා. නමුත් හරි විදිහට මිනිස්සු ටිකක් දෙපැත්තෙම හිටියොත් එහෙම ඒ බලතුලනේ තියාගන්න පුළුවන්. ඒතකොට ඒ රටට බලපාන අතිශය තීරණාත්මක තීරණ වලට අත උස්සන තැන පාර්ලිමේන්තුව වෙන හින්දා අපි විශ්වාස කරනවා අපේ අලුතෙන් එන දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒ ගැන අවබෝධයක් තියෙන කණ්ඩායමක් විදිහට පාර්ලිමේන්තුවේ අපි අනිවාර්ය නියෝජනයක් තියෙන්න ඕනේ. මොකද මිනිස්සු දැනගන්න ඕනේ ඒ එන අනපනත් වල තියෙන භයානකකම හෝ ඒකේ තියෙන සුභවාදී බව හෝ මොනවා හරි දෙයක ඒක විශ්ලේෂණයක් එක්ක මිනිස්සුන්ට කතා කරලා සහ ඒකේ හඬ පාර්ලිමේන්තුව ඇතුළේ තියන්න ඕන කියන තරම් විශ්වාස කරනවා. ඉතින් අන්න ඒ හේතුව නිසා අපි අපේ සම්පූර්ණ ජවය සහ ශක්තිය යොදන්න බලාපොරොත්තු වෙනවා මහා මැතිවරණයක් ඉලක්ක කරගෙන. හැබැයි එහෙම කිව්වා කියලා අපි දන්නේ නැහැ, තාම තීරණය කරේ නැහැ ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඒක පක්ෂයක් විදිහට. නමුත් මේ වෙලාවේ මූලික මැතිවරණ කටයුතු කරගන්න ඇත්තටම මහා මැතිවරණ ඉලක්ක කරලා අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරණත් එක්ක ඒමට නියමිත මහා මැතිවරණදී අපි තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන්
මම දන්නවා ඔබට තියෙන ප්‍රශ්නේ දැන් මං මංජුත් එක්ක මෙහෙම කතා කරනකොට දැන් දහස් ගානක් එළියේ බලන් ඉන්න අය මේ 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 කියන්නේ මේ වැඩසටහන බලන ගමන් ඒගොල්ලෝ කල්පනා කරන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මං හිතන්නේ මංජු නිශාංක දේශපාලනට ආපු වෙලේ ඉඳලා මේ වෙනකන් හරියට මං හිතන්නේ ඒ අයට තාම sannivedane වුන් නැති කාරණාවක්. ඒ තමයි ලංකාවේ දේශපාලනය කරපු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ UNP ශ්‍රී ලංකා. ওই කැඩල කැඩල තියෙන තේගොල්ලොමනේ. අපි ඔහොමම ඒගොල්ලෝ ඔක්කොම එක ගොඩකට දැම්මොත්. ඒගොල්ලොයි තුන්වෙනි බලවේගයක් විදියට රටේ ඉතුරු වෙලා ඉඳලා අරගල කළා ඊට පස්සේ දේශපාලනයට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා NPP එක ෆෝම් කළා ඒ ආපු කණ්ඩායමයි. අතර තියෙන කියන්නේ ඒ වෙනස බොහෝ දෙනෙක් පිළිගන්නවා වගේ පේනවා. අපිට හරියටම බලන්න වෙන්නේ මෙතිවරණයකින් තමයි. දැන් මගෙනුත් අහලා තියෙනවා ඔයත් එක්ක සාකච්ඡා කරාම අහලා තියෙනවා ඒ වගේම කමෙන්ට්ස් වල දාලා තියෙනවා ඇයි මංජු නිශ්ශංකට මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ පැහැදිලිවම අර අයගෙන් මේ අය වෙනස් නම් ඒ අයත් එක්ක සන්දානගත වෙන්න ඔයාට තියෙන කියන්නේ ඒක කරනවද නැද්ද කියන එක ඔයාගේ කාරණාවක්. නමුත් අහනවා මිනිස්සු ප්‍රශ්නයක් විදියට මේක නිකන් හරි ඩිසයිසිව් තීරණාත්මක මොහොතක් නම් රටට. ඔව්. ඇයි මංජුට බැරි හෝ ඔයාව වළක්වන්නේ මොන හේතුවක්ද කියලා එකේ. මම දේශපාලනයට එන්නෙම සේපාල. ඒ කියන්නේ අතන මට දේශපාලඥයෙක් වෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණ පුද්ගලෙක් නෙමෙයි. වෘත්තීය සාර්ථකත්වයක් තියාගෙන ඇවිල්ලා වෙන අරමුණක් එක්ක ලංකාවට එන්නේ වෘත්තීය උපදේශකත්වයක් එක්ක මේ මගේ කාර්යභාරය ඉෂ්ට කරන්නනේ. එතකොට හැබැයි එතනදී අපි තේරුම් ගන්නවානේ ලංකාවේ තියෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂත් එක්ක මේ රටේ වෙනසක් ඇති කරන්නට බෑ එතන එළියෙන් ඉඳලා කියලා. ඒකින්ද තමයි අපිව තල්ලු වෙන්නේ දේශපාලනයට එන්න, ක්‍රියාකාරී දේශපාලනයට එන්න. මොකද ලොකු ඇත්තටම අවංක ආසාවක් තියෙනවානේ මේක වෙනසක් ඇති කරන්න ඕනේ කියලා. එතකොට දැන් ප්‍රශ්නේ වෙන්නේ දැන් අපි ඔක්කොම දන්නවා සරලයි එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු පෙරමුණ සහ උතනින් කැඩිලා ගිය කල්ලි කණ්ඩායම ඔක්කොම බණ්ඩාරනායකලා රාජපක්ෂලා වික්‍රමසිංහ ඔක්කොම එකම කොටේ ඉන්න කට්ටිය. දැන් ওই පොඩි කොටේ තමයි දැන් කට්ටිය හොයන්නේ අනිවාර්යයෙන්ම ওই ඔක්කොම එකට නගිනවනේ. ඒක දන්නවනේ කැඩිච්ච කණ්ඩායම් බොරු ওই ඔක්කොම බොරු. ඔය ටික ඔක්කොම එක්කෝ දේශ ඒ කියන්නේ ඡන්දෙට කලින් එහෙම නැත්නම් ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන් එකතු වෙනවා. ඒ කියන්නේ අපිට කිසිම කියන්නේ සැකයක් නැහැ. ඒකින්ද ඒක සහ අපි දැඩිව විශ්වාස කරනවා සහ දැඩිව අපේ ආදරණීය ජනතාවට කියන්නේ මේක මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරලා මේක ගැලෙව්වේ නැත්තම් එහෙම ආයේ මේ කැන්සර් කියන්නේ මේක පිළිකාවක්නේ. මේ පිළිකාවෙන් අපේ මවුරට මැරිලා යනවා. ඒකින්ද අනිවාර්යයෙන් මේ කාර්යභාරය සිද්ධ වෙන්න ඕනේ. ඒතර ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. එතන එකතු වීමක් නැහැ කියන එක. එතකොට එහෙනම් ප්‍රශ්නේ වෙන්නේ ඒ කඳවුරට විරුද්ධව සටන් කරන කියන NPP එකත් එක්ක අපි එකතු වෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කොඩිය යටතේ නොවුනත් මෙහෙම ප්‍රශ්න තියෙනවා. දැන් ඔයාගේ අනන්‍යතාවයේ සම්බන්ධයෙන් ඔයාට වටිනාකමක් තියෙනවනේ. ඒතර ඔයා ඒක දිය කරන්න කැමති වෙන්නේ නැහැ. දැන් මමත් මගේ අනන්‍යතාවයේ දිය කරගන්න නැතුවනේ NPP එකට සහයෝගය දෙන්නේ. මම ඉන්නේ එළියේ. මම එළියේ ඉඳගෙන මං කියනවා රයිට් මේ වෙලාවේ අපිට තියෙන එකම මේ තේරීම මේක කියලා. මං කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ තමයි වඩා වැදගත්. ඒ කියන්නේ ඔයා NPP නොවෙන්නේ ඇයි කියන එක නෙමෙයි. ඇයි මේකට කොන්දේසි යටතේ හෝ මේකත් එක්ක සහයෝගයෙන් වැඩ නොකරන්නේ කියලා. මම සේපාල් මම කතා කරනකොටම ඒ කියන්නේ දැන් අපි අපේ තියෙන මතවාදය ඇතුළේ අපි අනිවාර්යෙන්ම අර කඳවුර 100,000ක් ප්‍රතික්ෂේප කරනවා නිසා ඒක අනිවාර්යෙන් ගැලවෙ යුතුයි කියන තැන අපි ඉන්නවනේ. ඒතර එතර ගැටලුවක් නෑ. එතකොට මං හිතන්නේ පණිවිඩය එක පණිවිඩයක් යනවා 50%ක්. NPP එකත් කියනවා මේ කඳවුර අනිවාර්යෙන් ප්‍රතික්ෂේප විය යුතුයි කියලා. අපිත් කියනවා අනිවාර්යෙන්ම මේ කඳවුර තියෙන තාක්කල් ලංකාවට නැගිටීමක් නැහැ. මේක අනිවාර්යෙන් අවසාන විය යුතුයි කියන තැන තියෙනවා. එතකොට මම හිතන්නේ එතන මූලික එකතාවක් කොහොමදක් තියෙනවා. ඒ කියන්නේ සමාජයේ විසින් ගොනු කරන ලද මූලික එකතාවක් අපි අතර තියෙනවා. එතකොට ගැටලුව වෙන්නේ ඊටු 50% එන්නේ නැත්තේ ඇයි කියන එක. එතන තමයි අපිට මතවාදය කියන පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ. මොකද මම දැඩිව විශ්වාස කරනවා ඒ කියන්නේ මට ඇත්තටම අයිතියක් නැහැ හිතට අවංකව මිනිසුන්ව රවට්ටන්න කියලා. ඒ කියන්නේ මම හිතට එකඟ නැති දෙයක් මට කරන්න බැහැ කියන ගැටලුවක් තියෙනවා. එතකොට මෙතන තියෙන මතවාදීමේ ප්‍රශ්නයක් නැතුව පුද්ගලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට කවදාවත් එතන පුද්ගලික ප්‍රශ්නයක් තිබුණ නැහැ NPP කඳවුරත් එක්ක. ඒතර මේ මතවාදීමේ ගැටුම එතනත් අපිට දැන් ඔන්න මේ වෙනකොට සේපාල් අපේ රට සාමාන්‍ය හොඳ ආර්ථික මට්ටමක් පවත්වාගෙන යන එකක් නම් අන්න ඒ වගේ තැනකදී ඒ කියන්නේ පාලකයෝ කවුරු එහෙට මෙහෙට මාරු වුණත් අපිට යම් යම් දේවල් කොම්ප්‍රොමයිස් කරලා ඒගොල්ලොත් එක්ක එකතු වීමේ හැකියාවක් තියෙනවා. මොකද රට යාන්ත්‍රණයත් එක්ක රට හොඳට විස්තරට යන හින්දා දැන් ඉන්දියාව වගේ. නමුත් මේ වෙලාවේ අපි දන්නවනේ ඒ කියන්නේ රටේ මූලිකම අර්බුදයක් තියෙනවානේ. ඒ කියන්නේ ආර්ථික අර්බුදය කියන එක අතිශය තීරණාත්මකයි.
හරිද? එතකොට එතනදී ඊළඟට පත් වෙන ආණ්ඩුවක් විසින් ගන්නා තීන්දුව తీරන මේ මොකද කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නේ ව්‍යවස්ථා ගැටලු කතා කරත් ආගමික හෝ එහෙම නැත්නම් ජාතීන් අතර ගැටලු කතා කරත් එහෙම නැත්නම් සමාජීය ගැටලු ඔය ඔය අර්බුද ඔක්කොගේ මේ වෙලාවේ මේ මහ පොළවේ තියෙන අර්බුද වලින් 85%ක්ම සේපාල් නැති වෙනවා මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදේ විසඳුනොත් එහෙම. ගේකත් එහෙමනේ. පැහැදිලිව පැහැදිලිව ඒ කියන්නේ ආර්ථික අර්බුදයත් ඒක මිනිස්සුන්ට ආර්ථික සමෘද්ධිය ඇති වෙනකොට අනිත් ප්‍රශ්න ඔක්කොම මිනිස්සු බැහැර කර ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු මේ වෙලාවේ තියෙන මේ පොඩි පොඩි ඒවා ඔක්කොම අමතක නෝද නෝකඩු නොගැලපීම් ඔක්කොම ගලප ගන්නවා. සතුටින් ඉන්නවා මිනිස්සු. ඒ කියන්නේ දැන් මිනිස්සු මේ තමන්ගේ තියෙන පීඩණය ඒ කියන්නේ ආර්ථික දරිද්‍රතාවයත් එක්ක මේක මෙතන මේ මධ්‍යම පාන්තිකරත් අදාළයි ආ සහ ඊළ පැලැන්තිකරත් අදාළයි. ඒක ඇතුලේ තියෙන පීඩණය පිට කරන්න වෙන වෙන සමාජීය සහ ආගමික සහ අනිකුත් නොයෙක් ගැටුම් විදිහට. මොකද මිනිස්සුන් එක පිට කරන්න අවස්ථාවක් තියෙන ඕනේනේ. ඒ කියන්නේ පන්සලකට ගිහිලා පඳුරක් ගැට ගහන්නෙත් මං කියන්නේ ඒකත් එක්ක. ඒකත් එක්ක. ඒක ඒ සමාජීය කඩාවැටීම. ඒකින්දම තමයි අපේ වැඩපිළිවෙල ඇතුලේත් අපි අනිත් ගොඩාක් දේවල් අත ගහන්න නැතුව අපි පූර්ණ අවධානය යොමු කරලා තියෙන ආර්ථිකය කෙලින් කරන එක. මොකද එහෙම වුණාම අපේ අර අපරාධ අර 85%ක් අපි දඟලන්න ඕනේ නැහැ. ඒ ටික ඔක්කොම විසඳනවා මේක හරහා. අන්න එතනදි තමයි දැන් මේ ගැටුම නෙමෙයි මේ මතවාදීමේ ගැටනේ එන්නේ. මොකද ආර්ථික නැගිටීමේදී මේ වෙලාවේ සේපාල් කියන්නේ අපි මොනවා කිව්වත් කියන්නේ මෙතන සුන්දර කතාවක් නැහැ. මං කියන්නේ කවුරු හරි හිතන් ඉන්නවා නම් මේක එකපාර දේශපාලන පක්ෂයක් වෙනස් වෙච්ච ගමන්ම මේකේ මෙහෙමයි. දේවල් තියනවා කරන්න. ඒ කියන්නේ කරන ඒවත් එක්ක රටක් විදිහට ඒ කියන්නේ වංචා දූෂණ සම්පූර්ණ නවත්තන්න වැඩ කරන එක සහ ඒ ක්‍රියාවලිය අතිශය තීරණාත්මකයි. හරිද? ඒ ටික හරි. නමුත් මේ ආර්ථික කෙලින් කරන වැඩපිළිවෙලේදී අපි ඉන්නේ තාමත්ම අන්ත අසරණ තත්යක. මං නම්බර සහ ඒ කියන්නේ හේතුත් එක කියන්නම්කෝ. අපිට රටක් විදිහට ආර්ථිකය උස්සන්න නම් ඔන්න අපිට තියනද මේ ඒ කියන්නේ ඛනිජ තෙල් අපේ රටට නැහැ. හරිද? දැන් ලෝකයේ ශක්තිමත් රටවල් නැගිටලා තියෙන විදිය. හරිද? ඛනිජ තෙල් වගේ දේවල් නැහැ. ඊට පස්සේ ඛනිජ සම්පත් කියන එක දැනට අපි හොයාගෙන නැහැ. හරිද? හොයාගත්තත් තව අවුරුදු 5කට හැයින් තමයි සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ ඒක සමීක්ෂණය, කියන්නේ ගවේෂණය කරලා එලිට අරගෙන ඒ වැඩේට අවුරුදු 5කට හැයින් යනවා. ඒවත් නැහැ. ඊට පස්සේ ලෝකයේ මේ වෙලාවේ ඉස්සරහ ඒ කියන්නේ ලොකුවටම ආර්ථික ශක්තිමත් රට උස්සගෙන යනවා නම් තාක්ෂණය වගේ දේවල්. හරිද? ඒතරේ තාක්ෂණික නිපැයුම් කියන ඒවාත් අපේ රට ඇතුලේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්තම් හොඳ දැවැන්ත කුසලතා සහිත ශ්‍රම බලකායවල ඉන්න ඕනේ. ඒකෝ චීනය වගේ රටවල්, ඉන්දියාව වගේ රටවල්, එතකොට ඉන්දුනීසියා වගේ රටවල්, තායිවානය, කියනවා ස්කිල් ලේබර් කියන එක. එතකොට ඒ මැනුෆැක්චරින් කියන තැනට අපිට යන්නත් බෑ. හරිද? එතකොට අපේ රටේ ඉන්නේ කියන ගත්තොත් එහෙම ශ්‍රම බලකාය මිලියන 9.5ක් විතර ඉන්නේ. ඕකිනුත් මිලියන 6ක් විතර තමයි ඇත්තටම මේකේ වැඩක් කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. මොකද කාන්තාවන්ගෙනුත් 30% ගානයි මේ අපේ ශ්‍රම බලකාය ඇතුලේ ඉන්නේ. ඉතින් මං කියන්නේ මේ ඔක්කොම ඇතුලේ අපි වාව් කියන තැනක නැහැ. ඒ කියන්නේ අපිට මේකෙන් නැගිටින්න නම් මම කියන්නේ ජාතියක් විදිහට පරම්පරාවක් විදිහට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඒ පරම්පරාව අපි වෙන්න ඕනේ කියන එක මම දැඩි විශ්වාස කරනවා. ඒතකොට ඒක ඇතුලේ විතරයි මේකේ නැගිටීම තියෙන්නේ. එතනදී අපේ රට දැන් පත් කරලා තියෙන තැනක් තියෙනවානේ විශේෂයෙන්ම මේ ණය සහ අනිකුත් ඒ කියන්නේ දිගින් දිගටම මේ ලෝකයට අපිව හිර කරලා තියෙන තැන් ටිකක් තියෙනවානේ. ඒ ටික තෝරා බේරාගෙන නැගිටින්න නම් අපේ ආර්ථික ප්‍රතිපත්ති තාමත්ම සූක්ෂම සහ තාමත්ම දුරදක්නා විදිහට වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරියේ එන වෙළඳපළවල්, ඉදිරියේ එන ශ්‍රම බලකායවල්, ඉදිරියේ ඇතිවීමට නියමිත භූගෝලීය දේශපාලන කටයුතු මේ හැම දෙයක් ගැනම බලලා තමයි අපේ තියෙන තීන්දුව ටික ගන්න ඕනේ. අන්න එතනදී අපිට මට පෞද්ගලිකව පැහැදීමක් නැහැ දැනට NPP එකේ ඒ වගේ කියවීමක් තියෙනවා කියලා. ඔය මට වෙන මුකුත්ම නෙමෙයි තියෙන මේ ආර්ථිකයේ නැගිටවන වැඩපිළිවෙලේ ගැටලුව තමයි මට මෙතන තියෙන්නේ. ඒ කියන්නේ පහුගිය දවස්සක මේ අර NPP එකේ එක්තරා මම නම් කිව්ව කමක් නැද්ද? කමන්නේ. හඳුන්නේ තියෙක ප්‍රකාශයට විරුද්ධව මම කතා කරන්න හේතුවනේ එතන පෞද්ගලික දෙයක් නෙමෙයි. Elon Musk ගැන කතා කරන්නේ. එතන ඒ පුද්ගලයා ගැන නෙමෙයි මම කතා කරන්නේ. සේපාල්. ඒ කියන්නේ එතන ඒ කියවීම තුළ මට එන පණිවිඩය තමයි ඔහුට ගෝලීය වෙළඳපළ සහ ගෝලීය ආර්ථිකය පිළිබඳ ඔහුගේ තියෙන දැනුම කියන එක. මම කියන්නේ ඒක අතිශය තීරණාත්මකයි. මම ආයෙසරක් මේ පුද්ගලික ඔහුට මේවා කරන එක නෙමෙයි. දැන් ඔබට මේකට විරුද්ධව තර්කයක් ගේන්නත් පුළුවන්. මම මේක බොහොම කැමැත්තෙන් බාර ගන්නවා. නමුත් මම කියන්නේ ඒ කියන්නේ ඒ සන්දර්භය ගත්තොත් එහෙම Elon Musk කියන්නේ ඔබ මම කැමති වුණත් නැති වුණත් ඊළඟ අවුරුදු 10 ඇතුළත මේ ගෝලීය ආර්ථිකයේ විශාල වෙනස්කම් කිරීමට නියමිත පුද්ගලයෙක්. ඒක අපි පිළිගන්න ඕනේ දෙයක්නේ. එතන අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා නම් ඒ වගේ පුද්ගලයෙක් ගැන ඒ කියන්නේ පස්සේ ඒකට සමාව ගත්තා ඒ ඔක්කොම හරි තාමත් මනි හිතමානීව ඒක අපි යගේ කරනවා. නමුත් ඒක ඇතුලේ ආයසරක් කියන විතර පුද්ගලයක් සම්බන්ධයක් නෙමෙයි මම කියන්නේ. ලෝකයේ ආර්ථිකයේ යන විදිය සහ ඒකේ නිර්මාණකරුවන් සහ ඒකේ පෙරගමන්කරුවන් පිළිබඳ අවබෝධයක් නැතුව ප්‍රකාශයක් කරන පුද්ගලයෙක් නම් එතන ඒ ආර්ථිකය පිළිබඳ සම්පූර්ණ මෙහෙයුම් කටයුතු වල ප්‍රධානත්වය දරන්නේ අන්න එතනදී මට ප්‍රශ්නයක් එනවා. එතකොට එතනදී ඕන කෙනෙක්ට අපි කතා කරන දේවල් කියන්නේ ඔයා කියන්නේ
පුද්ගලයෙක්ගේ සද්භාවය විතරක් ප්‍රමාණවත් නැහැ මේ වැඩේ කරන්න කියලා. හරි. ඒ කියන්නේ අපි කියනවා හරි හොඳ මිනිස්සු. මේගොල්ලෝ හරි හොඳ මිනිස්සු. ඇත්ත. ආදරය කරමු. ඒ කියන්නේ මිනිස්සුන්ව බලාගමු. ඒ කියන්නේ අයියා ආදරය. ඒ කියන්නේ හොරකම් නොකර ඉඳීම, වංචා නොකර ඉඳීම විතරක් නෙවෙයි. යාළු මිත්‍රයන්ට සැලකීම හෝ නෑදෑයින්ට සැලකීම මේ විදිය දේවල් නොකර ඉඳීමම පමණක් ලංකාවේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඒ කියන්නේ අතිවිශිෂ්ටයි NPP එක කියනවනේ දැන් කියන්නේ වංචා දූෂණය වෙනුන් ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග. ඒ කියන්නේ අර මෙරිටොක්‍රසි වලට යන එක ඒ ඔක්කොම අපි විශ්වාස කරන දේවල්. තව එකක් එතනට එකසු කරමු. ඒ කියන්නේ විශ්‍රාම වැටුප් නවත්තන එක සියලු වරප්‍රසාද පාර්ලිමේන්තු වරප්‍රසාද අයින් කරන දේවල් නවත්තන එක එතකොට ඔය ෆෝසස් වලට හරි මොනවට හරි ඒ වැඩිපුර දීලා තියෙන ඒගලංගේ වරප්‍රසාද ඒවා ඒ සියලු දේවල් ඔක්කොම අපි කියමුකෝ හරීම තැනකට කප්පාදු කරලා ගත්තයි කියලා. ඒත් ඔයා කියන්නේ අන්න එකයි මම කියන්නේ අපේ රටේ ආර්ථිකය දුවන ගමන් හිත දුවනස්සෙක් නම් ඒක මරු. එහෙනම් මේක අයිඩියල්. එහෙනම් අපිත් බොහොම මේ ආශිර්වාද කරගෙන යනවා. මොකද අපි දන්නවා ආර්ථිකය දුවනවා කියලා, අස්සය දුවනවා කියලා. දැන් අස්සය කකුල් කඩන් වැටලා ඉවරයිනේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අර ටික නැවැත්තුවා කියන එකම ප්‍රමාණ එක විය යුතුමයි ඈ. මම කියන්නේ අර අපි අර උසස් පෙළ දිගන ගන්නන්නේ අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවයන් කියලා කියනවනේ. මේ වගේ තමයි. ඒක විය යුතුමයි. ඒ කියන්නේ කිසිම තර්කයක් විවාදයක් නැහැ. ඒ කියන්නේ අපිත් ඉස්සල්ලාම අර නීතියේ ආධිපත්‍ය සම්පූර්ණයෙන් ස්ථාපිත කරන එක සහ වංචාව දූෂණය කියන එකට සම්පූර්ණයෙන්ම දෙත තියෙන එක අත්‍යවශ්‍ය දෙයක් මේ රට ඇතුලේ. එහෙම නැත්නම් මේක හදන වැඩේ කරා ඒක පටන් ගන්න උනොත් අපෙමයි. ඒක තමයි විශ්වාස කරනවා. අර දැන්ට ටික දවසකට කලින් මේ එල් සල්වඩෝර් වල අලුතින් පත්වෙච්ච ජනාධිපති දෙවෙනි වතාවට ඔහු ඉතාමත්ම ලස්සන වැඩක් කරා. ඔබ දැක්කත් දන්නේ නැහැ. තමන්ගේ කැබිනට් එකයි ඔක්කොම තමන්ගේ තියෙන කණ්ඩායම ගෙන්නුවා. ඊට පස්සේ නීතිපතිව ගෙන්නුවා. ගෙනලා ප්‍රෙස් එකත් ගෙන්නලා කිව්වා මේ ඇටර්නි ජෙනරල්ට කිව්වා නීතිපතිට කිව්වා ඔබ මම ඇතුළු මේ ඔක්කොම ඉන්වෙස්ටිගේට් කරන්න ඕන කිව්වා මගේ කණ්ඩායම කතා කරලා. ඒක නිසා මට කවදා හරි ඉතිහාසයේට මගේ නම ලියවෙන්න ඕනේ හුරු ටිකක් එක හිට මිනිස්සෙක් කියලා නෙමෙයි. මම කියන්නේ ඒව මරුනේ. මම කියන්නේ ඒවනේ විය යුතු දේවල් ටික. ඒතොර ඒවා දැන් NPP එකත් කරනවා කියනවනම් නියමයි. හරිද? හොඳයි. මම කියන්නේ අපිත් එතනම තමයි ඉන්නේ. නමුත් ඒ ටික විතරක් ජනප්‍රිය දේශපාලනයක් විතරක් වෙනවා මට අන්න එතනයි දුක තියෙන්නේ. කියන්නේ මේ වෙලාවේ මම හැමතිස්සම කියන්නේ සේපල් මිනිස්සු හරි පව්. ඒ කියන්නේ මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රට ගැන. ඔව්. ඒකනේ මෙච්චර මේ අලුතෙන් මේක එපා කියලා මේ අලුතෙන් කණ්ඩායමක් උස්සගෙන යන්න මිනිස්සු ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැබැයි එතනදී ඒ වංචාව දූෂණයට වඩා එහා ගිය දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒකට පැහැදිලි විසඳුම් ටිකක් තියෙන කණ්ඩායමක් හිටියේ නැත්නම් එහම ආයසරයක් මොකද වෙන්නේ? මේකත් එක්ක මිනිස්සු උස්සන් ආවට හරි ආර්ථික ප්‍රතිපත්තිය තිබුණ නැත්නම් ඒක ඇතුළේ රටක් විදිහට අපි වැටෙන වැටීම කඩා වැටීම සහ හිරවීම ඇතුලේ මිනිස්සු අන්තසරණ වෙනවනේ. ඊට පස්සේ ඒකත් එක්ක රට අසාර්ථක වෙනවනේ. එක්කෝ ඒ රට අසාර්ථක වීම හරහා දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඒ නාණ්ඩුව දැඩි මර්ධනකාරී ක්‍රියාවලට යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නැවතවතාවත් මිනිස්සු පාරට එනවා. හැබැයි එතනින් පස්සේ මිනිස්සු ආයේ කවදාවත් දේශ ඒ කියන්නේ ජාතික ව්‍යාපාරයක්වත් එහෙම නැත්නම් වංචා දූෂණ වලට විරුද්ධව වැඩ කරන ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැත්නම් ඇත්තටපත් වෙලා මේක එනක එක දනවා. මම කියන්නේ මිනිසුන්ගේ විශ්වාසය මගේ අදහස නම් මේක හරි ගියේ නැත්තම් මේ පාර ඉවරයි. මම මගේ එන කට්ටිය ඔක්කොම අඬ ගන්නව එන්න මම වෙනකොහෙ රටකට ගිහිල්ලා ජීවත් වෙනවා. ඇත්ත. මම මේ රට අතාරිනවා. ඔව්. මම හිතන්නේ අපි ගොඩාක් අය කියුවේ මේක තමයි. ඒ කියන්නේ මේ අවස්ථාවේ ඒ අර්බුදේ තේරුම් ගත්තේ නැත්තම් අන්න එතන තමයි මම එයාට දේශපාලනේ මේකේ කාල් ගාලා කිසි තේරුමක් නැහැ. අපිත් ඉන්නේ එතනමයි. මොකද අපි දැන් අවුරුදු 50 60 අතර ඉන්නේ. එතකොට තව වුණා අවුරුදු 10ක් 15ක් අපිට මේ කෙලින් කටින් ඉන්න පුළුවන් වෙයි. අපේ එක බැලුවොත්. ඔයා බැලුවොත් ඊට වැඩිය පොඩි කාලයක් තියේ. එහෙම බැලුවොත් එහෙම හුඟාක් වැඩිහිටි ජනතාවක් ඉන්නේ මේකේ. ඒගොල්ලන්ට මේක බලලා S2 පියාගන්න අමුණුත් ලොකු වාසනාවක්. එහෙම බැරි වුණොත් මං හිතන්නේ මේ මිනිස්සු ඔක්කොම සාප කළා. මර්ලේ එතන අපේ කාලයට වඩා මම හිතන්නේ මේක තමයි කාලෝචිතම අවස්ථාව. මොකද මේ ඇතිවෙච්ච අර්බුදත් එක්ක මේ රටේ ඇතිවිය යුතු දේශපාලන වෙනස සංස්කෘතිය වෙන. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා නම් මේක තමයි වෙලාව. මම කියන්නේ මෙතනින් එහාට ආයෙ වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද අපේ රටක් විදිහට අර ලෝකෙම දැක්ක අරගලයක් කරලා ඊට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොමත් එක්කනම් මිනිස්සු සමන්ගේ S2 ඇරෙන්නේ වෙනස් වෙන හරිම වෙලාව මේකනේ. ඒතර ඒ වෙනස් වීම ඇත්තටම උන් නැත්තම් මම කියන්නේ මෙතනින් අර මේක හදන්න බෑ. මම කියන්නේ මේකෙන් පස්සේ එන බලයට ගන්න කණ්ඩායමත් එක්ක. ඔයා හිතන්නේ ඇයි හඳුන්නේත්ටි මම මේ ආපවර ප්‍රශ්නෙට යන්නේ. ඇයි හඳුන්නේත්ටි අර ජෝර්ජ් සොරොස් එහෙම නම් මස්සට ඊලොන් මස්ක්ගේ නම ඔහුට කියවුන හේතුව මොකක් වෙන්නේ නැද්ද? මම
ඉතාමත්ම මේගෙන ආත්මාර්ථකාමී ප්‍රකාශයක් කරන්න කියන මම ඇත්තටම ඒ හඳින්නත් එක පැතෙන් දන්නේ නැහැ මොකද එතනුනේ කියලා මට හිතෙනවා එකක් තමයි ඒගොල්ලෝ අප්ඩේටඩ් නැහැ කියලා. ඒ කියන්නේ 2000 වසර 2000න් පස්සේ වගේ මේක අපේ මේ දූපත් දේශපාලනයක් කළා මිසක් ගෝලීය වෙළඳපළවල් ගෝලීය ආර්ථිකයන් සහ ගෝලීය ප්‍රවණතාවයන් පිළිබඳ ලොකු මේ යාවත් කාලින වීමක් නැහැ කියන එක මම හිතනවා. ඒක එහෙම නැත්තම් දෙවෙනි එක තමයි. මොකද ඒක මට ගොඩාක්ම සාධාරණ සැකයක් එන්නේ ඔහු පිළිබඳ කරන ප්‍රකාශයන් සහ ඒ කියන දේවල් දැක්කම තේරෙනවා ඒ පිළිබඳ ලොකු කීමක් තිබුණ නැහැ කියන එක. ආයසරයක් මේ එලොන් මස්ක් කියන පුද්ගලයෙක් එසවීමක් නෙමෙයි මම කතා කරන්නේ. ඒ කියන්නේ අපි කැමති නැහො නැතහො ගෝලීය ආර්ථිකයක දෙවන්ත කොටසක් නිර්මාණය කිරීමට නියමිත පුද්ගලයෝ. දැන් ඔය කියන්නේ මම මේ ළඟදී කියෙව්වා මේ ඊශ්‍රායලයට විරුද්ධව එයා ප්‍රකාශයක් කළයි කියලා එක්තරා කණ්ඩායමක් ඊශ්‍රායලයේ මේ ප්‍රශ්නේ නැගුවාම නෙතන්‍යාහුතු කණ්ඩායම මෙයාව නිර්දෝෂී කරලා මෙයාව පිළිගන්නවා. පැහැදිලිව. රයිට්. මම ඒ වෙලාවේ තේරුම් ගත්තා යකෝ මේක මාර මිනිහෙක් නේ කියලා. කියන්නේ ඉතින් සේපාල් මානව සංහතිය කියන එක මේ මේ පෘථිවියෙන් අයින් කරලා අඟහරු ලෝකෙට ගෙනියන තරම් වැඩක් කරන මිනිස්සෙක්. හරිද? ඒ කියන්නේ ඒ වගේ චින්තන තියෙන මිනිස්සෙක්. එතකොට අඩුපාඩු වුණ තරම් ඇති. අපි අඩුපාඩු තියෙනවනේ. තියෙන අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ මුළු ලෝකෙටම අන්තර්ජාලය කියන එක තවදුරටත් ඒ කියන්නේ එයා ඔහු දකින්න මූලික අවශ්‍යතාවයක් විදියට. ඊට පස්සේ ඔහු තමයි අදිනවට කතා කරන්නේ ලෝකයේ තියෙන මේ දැවැන්ත કૃතිම බුද්ධියේ තියෙන පිබිදීමත් එක්ක අතිවිශාල රැකියා ප්‍රමාණවල නැති වෙලා ගිහිල්ලා ඒ වගේ සමාජ අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එම මේ සමාජයේ ලෝකයක් විතර සමාජයේ කඩා වැටෙනවා. එහෙම වුණොත් අපි අනිවාර්යෙන් අර යුනිවර්සල් ඉන්කම් එකට යන්න ඕනේ. ඒ කියන්නේ ලෝකේ මිනිස්සු හැමෝටම රස්සාවක් නැතුණත් බේසික් ඉන්කම් එකක් තියෙන්න ඕනේ. සෝෂල් අන්රෙස්ට් එකක් නොවන තත්ත්වෙට. අන්න ඒ වගේ චින්තනයක් එක්ක ලෝකේ ආණ්ඩුත් එක්ක හැප්පෙන රටවල්වල ආණ්ඩුත් එක්ක හැප්පෙන මිනිස්සෙක්. චීනය කියන්නේ ඔහුට විතරයි පුළුවන් වුණේ ඒ කියන්නේ චීනයේ පවා ඔහුට ඔහුගේ ආයෝජන සම්පූර්ණයෙන්ම ඔහුට අවශ්‍ය විදිහට ඔහුගේ terms and conditions වලට වාසි වෙන විදිහට මේ සම්පූර්ණයෙන්ම චීනයේ පවා ඔහුගේ ඔහුව බාර ගන්න තියෙනවා. මම කියන්නේ ඒ වගේ පුද්ගලෙක්. අර තායිලන්ත මේ ළමයි ටිකක් මතකද ගිහිල්ලා අර ගුහාවක හිර වුණේ. ඒ වෙලාවේදී මේ එතන ඒ වැඩේ බාර වීටපු පුද්ගලයාට මෙයා පිඩෝගයි කියලා මතක ප්‍රශ්නයක් ඇති වුණා. අන්තිමට එයාව නිදහස් කරා අධිකරණේ. ඒ නිදහස් කරපු එක ඇතුලේ මම දකිනවා අතවශ්‍යම කියනවනම් එයාව නිදහස් කරන්නේ නිදහස් කරන්න නැතුව ඉන්න තිබුණා වුණා. එයාට එයා වරදකාරය කරන්න තිබුණා. මම දකිනවා එතන මේ අර ඊශ්‍රායෙල් ප්‍රශ්නේ වගේම මේ ඉලොන් මස්ක්ගේ තියෙනවා ඒ තරම් විශාල බලපෑම. පැහැදිලි. හැබැයි මිනිහා ඒක වැරදි විදිහට පාවිච්චි කරනවා කියලා කියන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒක තමයි වටිනාකම. කවදාවත් සල්ලි වලට ඉගෙන නැති. ඒ කියන්නේ ඇමරිකාවේ තියෙන ඒ කියන්නේ අපි කියන්නේ big corporations කියන ඒවා මාර ඒ කියන්නේ ගොඩාක් උත්සාහ කරලා දැඩි පීඩනයක් යදවලා මේගොල්ලන් ඒගොල්ලන් සිස්ටම් එකට හේකරනද. ඒක මට මේ වචනේ පාවිච්චි කරන්න බෑ සමාජ මාධ්‍ය ඇතුලේ. ඒ කියන්නේ ඔහු එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කියනවා මේ offer me money offer me පාවගෙන යා කියනවා මට මොන offer කරත් මාව ගන්න බෑ කියලා අර F අකුර පාවිච්චි කරලා ඒ කෙලින්ම කියනවා මට ඕගලන්ගේ වෙළඳන්නේ මොන්නේ මට ඕගලන්ගේ සල්ලි ඕන්නේ මම මිනිස්සු දෙන්නේ නැහැ කට පොඩ්ඩක් කවුල් හැබැයි නේද ඔව් ඒක හරි ඒ වගේ චරිතයකින් ඒවා එතනින් එහාට දෙයක් කියන්නේ යාට අනිත් මිනිස්සු ඔක්කොම කරන දේවල් බොහොම යා බලන දැක්මත් එක්ක බලනකොට යාට බොහොම අඩුවට පේන්නේ ඉතින් යාට විහිළුවක් වගේ වෙනවා ඉතින් ඒක මේමයි එලන් මස්ක් කියන චරිතේ හෙට අසාර්ථක චරිතයක් වෙලා සම්පූර්ණ නැති වෙලා යන්නත් පුළුවන් මම මේ කතා කරන්නේ සන්දර්භයක් ඇතුලේ කියන්නේ මේ වෙලාවේ ගෝලීය දේශපාලනයට ගෝලීය ආර්ථිකයට අතිශය තීරණාත්මක වැදගත් දේවල් ඒවා සමහර විට අර ජේම්ස් පැක් වගේ ඒක හරි මේක මේක මේ අර සාමාන්‍යයෙන් අපි කියන්නේ ගැලරියට කතා කරනවා වගේ එකක් වෙන්න ඇති කියලා මට නිකන් හිතෙනවා. ඒක අන්න එතනනේ සේපාල් වැරද්ද තියෙන්නේ. ඒතර යා ඒක දෙගල තේරුම් ගන්න ඕනේ ඔහු ඇවිල්ලා ඉතාමත්ම වග කියව යුතු පුද්ගලයෙක් ඒ දේශපාලන ප්‍රවාහයේ. සහ විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳ කතා කරන එකේදී. එතකොට ගැලරියට කතා කරාට ඔහු මේ දැනගන්න ඕනේ ඒක සමාජ මාධ්‍ය හරහා සියලුම සමාජ සරණ වලට මේ පණිවිඩය යනවා. ඔව්. ඒතර අපි වගේ මම කියන මම එක පුද්ගලයෙක් විතරයි. නමුත් මේ වගේ තව ගොඩක් අය මේක දාගෙන මේ එක අපේ සහෝදරෙක් මේ එයා ඒක තේරුම් කරලා කියනවා ඊට පස්සේ තමයි ඕක මේ මොනේ කොහොමදත් ඕකේ තියෙන බරපතලම කාරණාව තමයි මේ කියන්නේ අපි ගන්න ඕන කාරණාව දැන් ඔයත් නියෝජනය කරන තවත් අයත් නියෝජනය කරන ඒ වගේ අලුත් කණ්ඩායමක් ඉන්නවා හරි ඉස්සර මේ වගේ දෙයක් ඇහුණාම සද්ද නැතුව හිටියා ඕ දන්නේ නැතුව හිටියා ඕ වගේ
වුණාට දැන් ඒ වුණාට එහෙම කරන්න බෑ කියන එක මං හිතන්නේ ඒක අපිට තියෙන හොඳ සෝෂල් ඉන්ෂුරන්ස් එකක් හැටියට මං හිතනවා. විය යුතුමද නේද? ඒ කියන්නේ විය යුතුමද? මොකද ඒ වගේ කණ්ඩායමක් ඉන්නකොට පිස්සු කෙලින්න බෑනේ. දැන් මහරජා කියලා මහින්ද රාජපක්ෂ පිස්සු කෙලියේ මේ ඔක්කොමල කටවහගෙන ඉදී ඉන්නානේ. දැන් මේක හොඳයි ඇත්තටම. මේක හොඳයි. ඒක තමයි සමාජ මාධ්‍යවල තියෙන තාමත්ම අපි කියන බියුටි කියලා සේපාල් මම කියන්නේ අපි වුණත් කියන කරන දේවල් අනිවාර්යෙන් අභියෝගයට ලක් වෙනවානේ. අනිවාර්යෙන්. මං කියන්නේ ඒක එසේ විය යුතුයි. මම හැමතිස්සෙම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ විහයක් නම් ඔබ විශ්වාස කරන්නේ ඔබ ශක්තිමත් නායකෙක් වෙන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ මේ වගේ ඒ කියන්නේ අභියෝග සහ විවේචන මේ ඔක්කොමත් එක්ක තමයි මේ අපි කරන දේවල් ලස්සන වෙන්නේ. මොකද නැත්තම් එහෙම මේක අපි හිතන දේ හරීම කියලා විශ්වාස කරන ගියොත් එහෙම මම කියන්නේ රටක් විදිහට අපිට ඒක ඉස්සරහට යන්න බෑ. ඒක අර මේ කලෙක්ටිව්ලි තමයි මේ වැඩේ ඉස්සරහට තල්ලු කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාස දැන් මේ වෙලාවේ කතා කරන දේවල් අනුව බලන්න මේ අලුත් පරම්පරාවට පේනවනේ යාව නිකන් කිසිම මේ මේ සුදුසුකමක් නැති පුද්ගලෙක් විදිහට. ඒකට කිසිසේත්ම සුදුසුකමක් නැති පුද්ගලෙක් විදිහට. නිකන් බයක් හිතෙනවනේ හදිස්සියවත් නිකන් බැරි වෙලාවත් මේ මනුස්සය ජනාධිපති වුණොත් එහෙම කියලා. එච්චර මමත්වයක් කියන එක මම කියන්නේ අතිශය භයානකයි. ඒ කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් එක්කට සාන්ත්‍රණය. ඒ කියන්නේ එක තැනකට එනවා කියන එක. ඒක ගොඩක් භයානක දෙයක්. ඒකයි නුගත්කමයි. නුගත්කම කියලා කියන්නේ මේ යට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අර මේවා තියෙනවා. නුගත්කම කියලා කියන්නේ මේ අකුරු ඉගෙනීමේ තියෙන මේ ඒ ලිටරසි එක සම්බන්ධ කාරණාවක් නෙමෙයි. මෙතන තියෙන්නේ පොලිටිකල් ලිටරසි එක සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මේ සමාජය දැන් කොතනද තියෙන්නේ? මේක කිව්වහම දැන් යාපනයේ ගිහිල්ලා ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් ගැන අහනවා. ඉතින් ඕ වගේ ඒවැය වචන පවා විග්‍රහ කරනවා. ඊට පස්සේ තරුණ පරම්පරාව කොහෙද බං ටෙස්ට් ග්‍රවුන්ඩ් තියෙන්නේ? මොකද්ද ඒ කියන්නේ? ලයිට් දාලා කවුද ටෙස්ට් මැච් ගහන්නේ? ඔන්න ඔයගේ දැන් ඒ කියන්නේ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනිද කියලා. ඒ කියන්නේ දේශපාලනය කරන අය අපි නෙමෙයි. ඇත්තටම අපි වුණත් අපි පරිසරණක් කරනකොට දහපාරක් ඒවා පරීක්ෂා කරලා බලලා ඒ වගේ දැනුම අරගෙන අපි කරන්නේ. එතකොට මෙන්න මේක හොඳ ප්‍රවණතාවක් නේද මංජු ලංකාවේ? මම නම් අතිශය මේ සුභවාදීට දකින්න මෙහෙමයි. 100%ක් සාර සම්පූර්ණ නෑ. ඕකට ඕන තරම් තියෙනවා, අඩුපාඩු තියෙනවා. නමුත් අපි කියන්නේ බයන්ලාජ් කියලා කියනවනේ. මේක අර සමස්තයක් වශයෙන් ගත්තාම මේකෙන් තියෙන සුභවාදී පැත්ත වැඩි මම කියන්නේ. මොකද ඒක ඇතුලේ අපි ඔක්කොම පරිසම් වෙනවා. හරි දේ පුළුවන් තරම් හරි විදිහට මේක ඇතුලේ ඉදිරිපත් කරගන්න. නැත්නම් අපි දන්නවා මේකට අනිවාර්යෙන් බැක්ලෑෂ් එකක් එනවා කියලා. මම තා චුට්ටක් අරකට එකතු කරලා යනවා උත්තරේට. ඒතර ඕක එක උදාහරණයක් මම දුන්නේ. අන්න ඒ වගේ ඒ කියන්නේ මේ ආර්ථිකයේ නැගිටීමේ වැඩපිළිවෙලදී අපිට පැහැදිලිව තේරෙන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි මේ වගේ ආර්ථික අර්බුදයන් දැකලා තියෙනවා සහ මම නම් ප්‍රායෝගිකව වැඩ කරලා තියෙනවා. ඒ වගේ අර්බුදවලදී ඒවා විසඳ ගන්න. හරිද? එතකොට අපේ තියෙන ගෝලීය ණය ප්‍රශ්නේ අර්බුදේ විසඳ ගන්න අපි ගන්න කොන්ක්‍රීට් ස්ටෙප්ස් ටික. ඒ කියන්නේ පියවරවල් ටික මොනවද කියන එක. අපේ බදු ප්‍රතිපත්තීන් පිළිබඳව. ඊට පස්සේ විශේෂයෙන්ම අපේ රට ඇතුලේ සිද්ධ විය යුතු ප්‍රාග්ධන ගලායම කැපිටල් ෆ්ලෝ එක කොහොමද? අපේ රට ඇතුලේ ඉතාමත්ම සීමිත සංචිත ප්‍රමාණයක් නැති වෙන ගෝලීය මේ මුදල් එක ගන්න ගත්තොත් එහෙම. ඒතර ඒකේ ඒ කැපිටල් ෆ්ලෝ එක අපි ලෝකෙත් එක හදාගන්න නැතුව කොහොමද අපි ඔලුවක් උස්සන්නේ? හරිද? ඒතර ඒ පිළිබඳ මොකද්ද කියවීම? අපේ තියෙන ණය වෙළඳපළ ඒ වගේම කොටස් වෙළඳපළ වල ඇතුලේ මේ ප්‍රාග්ධන ගලායම කොහොමද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපේ තියෙන සියලුම නීති රීතීන් කොහොමද ව්‍යවසායකත්වයේ සහ ගෝලීය ආර්ථිකත්ව ගැටෙන විදිහට කොහොමද අපි යාවත් කාලින කරගන්නේ? මම කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ ගැලරියට කතා කරන දේවල් විතරක් නෙමෙයි අර හරියටම විය යුතු සහ වෙන කරන්න බලාපොරොත්තු වෙන දේවල් සහ ඊට පස්සේ ওই රාජ්‍යංශ දේවල් පෞද්ගලීකරණය කිරීමේදී ඇයි කරනවා නම් මොනවද කරන්නේ ඇයි කරන්නේ සහ නොකරනවා නම් ඇයි නොකරන්නේ අන්න ওই දේවල් ඔන්න ඔය ටිකේ තමයි මේ ගැටුම තියෙන්නේ. මොකද අපිටත් ඕනේ මේ රටේ ආර්ථිකය මම දැඩිව විශ්වාස කරනවා රටේ ආර්ථිකයට ප්‍රමුඛත්වය දීලා ඒක නැගිටවන්න ඕනේ කියලා. එතනදී හරි වැඩක් එක්ක මම ඕනෙලාක නැගිටිනවා. එතන අපි හිට ගන්නවා. ඉතින් ඔතනදී ඔය තියෙන නොගැලපීම සහ නොපැහැදීම තමයි අපිට තියෙන එකම ගැටුම. ඒක තමයි මේ මතවාදයක් විදිහට දිගින් දිගටම ගැටීමක් විදිහට යන්නේ ඉස්සරහට. නැතු එතනින් එහාට ගිහිල්ලා ඒ කියන්නේ මේ අර රටේ තියෙන මේ දූෂිත දේශපාලන සංස්කෘතිය නැත්තර තිත තියන අවංකව මෙතන වැඩ කරනවා නම් අපි ඒකට 100%ක් කිසිම කොන්දේ සිරහිතව සම්පූර්ණයෙන්ම අපිත් එතන පෙනී හිටිනවා. ඒ කියන්නේ ගැටුමක් නෑ. අනිත් කාරණේ අපි දැන් මේ වෙලාවේ කතා කරන්න ඕනි දේ තමයි 13 වෙනි සංශෝධනය කියන කාරණාව. ඒක බලාත්මක කිරීමේ වැඩපිළ. දැන් මේක අවුරුදු 37ක් තිස්සේ පොරොන්දු දෙමින් දෙමළ මුස්ලිම් මිනිසුන්වත් රවටමින් සිංහල මිනිසුන්වත් රවටමින් දෙපැත්තට දෙකක් කියමින් ඔහොම ගෙනිච්චා මේක. ගෙනිහිල්ලා දැන් අර කිව්වා වගේ අර හැම තැනදීම වගේ ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා ඉතාම තීරණාත්මක අවස්ථාවකට මෙතනින් එහාට මේක බොරු කරන්න බෑ. එතකොට දැන් අනිත් පැත්තෙන් සිංහල බෞද්ධ මතවාදය දැඩිව ග්‍රහණය කරගත් ඒ ප්‍රශ්නයක් නෑ. එහෙම අදහස් දරන්න පුළුවන් මිනිසුන්ට. එහෙම
අයගේ බලපෑම මේ වෙනකොට සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ මිනිසුන්ට මං හිතන විදිහට තේරිලා තියෙනවා. අපිට ඊට වැඩිය හොඳයි කොමලා එකට එකතු වෙලා ශ්‍රී ලාංකිකයෝ විදිහට උඩට යන්න පුළුවන් නම් හොඳයි, මේ නිකන් පොඩි පොඩි දේවල් වලට ගහමරා ගන්නට වැඩිය කියලා. මොකද්ද මංජු හිතන්නේ මේ දැන්, ඒ කියන්නේ ඔයා යම් ප්‍රමාණයකට හරි ඕක අධ්‍යයනය කරලා තියෙනවා නම් 13 වෙනි සංශෝධනය එතනම පටන් ගන්නවා. ඒ කියන්නේ ඔය තියෙන 13 වෙනි සංශෝධනය අතිශය භයානකයි, මම පැහැදිලි කරන්න ගයි කියලා. හැබැයි අපි දැඩිව විශ්වාස කරනවා ඔය 13 වෙනි සංශෝධනයෙන් එහාට ගිය සැබෑ බලයේ බෙදීමක් සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ සියලුම අයිතිවාසිකම් මේක ඇතුලේ සම්පූර්ණ වීමක් සිදුවේ යුතුයි කියලා. මොකද අපේ රට ඇතුලේ ජීවත් වෙන කිසිම පුද්ගලයෙක් දෙවෙනි පුරවැසියෙක් විදිහට හැංගීමකින් ජීවත් වෙ යුතු නැහැ කියන තැන අපි ඉන්නවා. හැමෝටම තියෙන්න ඕනේ මම මේ රටේ පළවෙනි පුරවැසියෙක් කියන හැඟීමක් තියෙන්න ඕනේ. ඕක අපිට හොඳටම තේරෙනවා සේපාල් ලංකාවෙන් එළියට ගිහලා ජීවත් වෙනකොට. එතකොට තමයි අපිට තේරෙන්නේ දෙවෙනි පුරවැසියෙක් විදිහට අපිට දැනෙනකොට අපිට කොච්චරක් දුරට හිතේ දුකක් දැනෙනවද, ඒක කඩාවැටීම වෙනවද, ඒක ඇතුලේ තමන්ම අර කොන් වීමක් සිද්ධ වෙනවද, ඒවා මම පුද්ගලිකව අපි අත්විඳලා තියෙනවා. අවුරුදු 20ක් විතර මේ ලංකාවෙන් එළිය හිටියා. ඒකින්ද රටක් විදිහට ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම ඔන්න ඔය ඒ මානසිකත්වය ඒගොල්ලන්ට නොවන තැනට මේ මහපොළොව හැදලා තියෙන්න ඕනේ. ඔය 13 වෙනි සංශෝධනය කියන එක ඇයි මම බයනක කියලා කිව්වේ, ඕක අපි දීර්ඝ වශයෙන් අපි කතා කරලා සහ අපි ඒක අධ්‍යයනය කරලා අපි තර්කත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙදි දැනට තියෙන 13 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන්නේ සම්පූර්ණ බලය ආණ්ඩුකාරවරුන් අතරපත් කරනවානේ. එතකොට පළාත් නමයට ආණ්ඩුකාරවරුන් පත් කරනවා. ඒතර ආණ්ඩුකාරයාට ඉතාමත්ම දැවැන්ත බලයක් තියෙනවා. ඔහුට තමයි එතන ඉගෙන පළාත් සභාවල තියෙන මැති ඇමතුරු පත් කරන එකේ ඉඳලා පොලිසිය ඉඳලා මේ හැම තැනටම ඍජුව තමන්ගේ බලය සම්පූර්ණයෙන්ම මෙහෙවන්න පුළුවන්. මේක ඉන්දියාවේ තියෙන එකට වෙනස්ද? එතරම් භයානකම මේකයි. ඊට පස්සේ එහෙම වුණාට කමක් නැහැ. එහෙනම් ඒගොල්ලන්ට ඒකත් එක්ක ඒකට ස්වාධීනත්වයක්ත් තියෙනවා නංගි. හැබැයි මේ ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ සහ වියත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. මම කියන්නේ ඒක භයානකයි. ඒ කියන්නේ අසීමාන්තික බලයක් විධායකයන් මේක හරහා එකතු කරලා තියෙනවා. ඉතින් ආපහු ඒකේ මුකුත් වෙලා නැහැ. වෙලා නැහැ. ඉතින් අපි කියන්නේ ඒකයි, මේ 13 සංසන්දනේ කිසි දෙයක් වෙලා නැහැ, බොරුවක්. මිනිසුන්ට පෙන්නනවා බලය බෙදන්න කියලා. හැබැයි බලය සම්පූර්ණයෙන්ම සාන්ද්‍රගත කරලා තියෙනවා විධායක ජනාධිපතිට. නිකන් අපි කිව්වොත් එම උතුරු නැගෙනහිර පළාතට දානවා අඳුකාරයෙක් ජනාධිපතිට ඕනේ මිනිහෙක්. හැබැයි ජනාධිපති කැමති නැත්නම් දෙමළ මුස්ලිම් මිනිසුන්ට සාධාරණයක් වෙනවට අර ආණ්ඩුකාරයාගෙන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිව වෙන්නේ නැහැ. මොකද ඔහු ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති අවශ්‍යතාව විතරයි. ඒ කියන්නේ 13 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම අර මිනිසුන්ට අර ටොෆියක් ඔතලා දුන්නාට යටින් සම්පූර්ණ බලයක් මේ තියෙන එක ඇතුලේ. ජනාධිපතිට අසීමාන්තික බලයක් ආණ්ඩුකාරවරයා මේ හරහා නතු කරලා තියෙනවා. ඉතින් ඔහු කිසිසේත්ම එතකොට එතන ඒ පළාතට අවශ්‍ය දේවල් වලට වඩා ඔහුගේ පැවැත්ම වෙනුවෙන් ඔහු ජනාධිපති මේ සන්තර්පණය කිරීමක් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය. ඉතින් ඒක හරහා සිද්ධ වෙලා තියෙන ඇත්තටම බලය බෙදීමකට වඩා එහෙමනම් ඇයි ඔය විග්නේශ්වරන්ලා සම්බන්ධන්ලා සුමන්දිරන්ලා ඒගොල්ලෝ මේක බලාත්මක කරන්නේ ඇයි කියලා කියන්නේ ඇයි? ඉතින් දේශපාලක විදියට කැමති වෙනවද? පැහැදිලිව. පැහැදිලිව දේශපාලනයක් කරන්නේ. ඒ කියන්නේ ඔවුන්ට ඔවුන්ගේ පලාතේ යම් බලයකුත් තියාගන්න ගමන්ම දේශපාලන ක්‍රීමට අවශ්‍ය කරන බලය තියාගන්න ගමන්ම උන්ට අවශ්‍යතාව දිනවා විධායකත් එක්ක ඍජු සම්බන්ධතාව තියාගෙන යන්න ඔවුන්ගේ පැවැත්ම සඳහා. මිනිසුන්ට වෙන මගුලක් නැහැ. මම කියන්නේ ඒකයි. මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ මිනිසුන්ට ලැබෙන දෙයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe ව්‍යුහාත්මකව සහ න්‍යායාත්මකව ලැබෙන දෙයක් නැහැ. ඒකේ බොරු මේකක් පෙන්නලා තියෙනවා. ඕකතර පහුගිය දවස්වල ගෙනාපු අනපනත්තික වගේම තමයි. දැන් උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි තව පළාත් තියෙනවා ලංකාවේ. ඕක දකුණටත් වයඹටත් හැමතැනටමත් ඕකමයි එතකොට. එතකොට ඒක සිංහල දෙමළද කියලා වෙනසක් නැහැ. හැම මිනිහෙකුටම මේක තවත් මොනවද ඒකේ තියෙන නරක කාරණා? ප්‍රධානතම දුර්වලතාව ඕක තමයි. අපි දකින්න විදියට. ඒ කියන්නේ දැන් ඔය පොලිස් බලතල සහ ඉඩම් බලතල පිළිබඳ අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. right? හැබැයි සේපාල් මම මම හැමතිස්සෙම විශ්වාස කරන දේ තමයි ඒකයි මම කියන්නේ මම හරි බයයි. හරි බයයි මිනිස්සුන්ව ආර්ථික ගැටලු තියෙනකොට සමාජීය සහ දේශපාලන විසඳුම් දෙන්න ගියාම මිනිස්සු ඒවල තීන්දුව తీරන ගන්නේ අර මේ අපි කියන්නේ අර හරි සිහියෙන් නෙමෙයි, තරහකින්, එහෙම නැත්නම් පීඩණයකින්, ඔන්න ඔයගේ දේවල් එක්කනේ. ඒතකොට මම කියන්නේ ඔය වගේ දේවල් අපි කතා කරන්න ඕනේ සහ අපි දෙන්නට ඕනේ ඇත්තටම ආර්ථිකය නැගිටවලා මිනිස්සුන්ව ඉස්සල්ලාම අපි සැනිටි එකට ගන්න ඕනේ. ඒතකොට ඒක ඇතුලේ තමයි මිනිස්සු අර හරි දෙයක් තීරණය කළ අපි උනත් සේපාල් බඩගින්න ඉන්නකොට ගන්න තීරණ හරි වෙනස්නේ කැම ටිකක් කාලා ඉන්නකොට ගන්න තීරණට වඩා. ඉතින් ඒකින් තමයි මම කියන්නේ ඔය වගේ දේවල් වලට යන්න කලින් ඒ කියන්නේ ඉස්සල්ලාම
හැම පලාතකටම හැම දිස්ත්‍රික්කයකටම يعني ඒ ආර්ථික සමෘද්ධිය යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා නම් ඕක යන්නේ නැති හින්දානේ ඔය අනිත් ඔක්කොම දාන්න වෙලා තියෙන්නේ ඇත්තටම. ඔව්. ඒ කියන්නේ LTTE කියන ප්‍රශ්නයක් ඇති වුණෙත් ඒක උන්ට දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් වුණෙත්. අපේ රටේ JVP කියන ප්‍රශ්නයක් ඇති වෙලා يعني සන්නද්ධ තැනකට යන්න පුළුවන් වුණෙත්. ඔය හැම එකෙම යටම තියෙන කතන්දරේ මොකද්ද? සමාජ පීඩනය ඇති වෙලා තින්නේ ඇයි? උන්ට ආර්ථික සමෘද්ධියක් තිබුණ නැති හින්දානේ. ඇත්ත කතාව ඒකනේ. ඒ කියන්නේ ඒක පවත්වාගෙන ගියම ඒ ආර්ථික සමෘද්ධියක් ඒකට සම්බන්ධ වෙච්චර තිබුණ නැති හින්දා. ඒක තමයි සමාජ පීඩනයක් අතර පිට වුනේ. ඉතින් ඒක හදලා දීලා මම කියන්නේ එතනින් පස්සේ ඔය ඔක්කොම අපිට සාකච්ඡා ගන්න දෙයක් නැහැ. එතන ඊට පස්සේ ඒ කියන්නේ ආර්ථික සමෘද්ධිය හැදුවෙන් පස්සේ ඒ කියන්නේ රටවල් වෙනස් වෙන විදිහ මාරයි. මම කියන්නේ ඕව ඔය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න හදන්න එපා බඩගින්න තියලා මිනිසුන්ව. එතකොට මේක හරි කැත තැන් වලින් ඉවර වෙන්නේ. ඒ කියන්නේ අරගොල්ලෝ කියන දෙයට අපි කැමති වෙන්නේ නැහැ. අපි කැමති දෙයට ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. නමුත් අර බඩ පුරෝල අපි මේ වැඩේ කරන්න ගියොත් එහෙම ඊට පස්සේ මා පුදුමාකාර සහයෝගයෙන් මේක උඩට හොඳට බෙදලා යනවා. මම කියන්නේ අපිට හිත ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ සමාජ බෙදෙන දේවල් සියල්ලක්ම සිද්ධ වෙන සමහරට අපි හිතනවට වඩා ඒ කියන්නේ ඒ වල තියෙන ආර්ථික සංවර්ධනන එක ගැට ගහලා. එතකොට ඇත්තටම මේගොල්ලෝ ඊට වඩා මේ ඒ කියන්නේ අපේ සාකච්ඡාව ඊට වඩා ගැඹුරු සහ ඊටමත් ඵලදායි වෙනවා. මම කියන්නේ උතනට යන සාකච්ඡාව ඊටමත්ම අගතිගාමී එකක් වෙනවා කියලා මගේ විශ්වාසය. හැබැයි ඒ වුන්ට ඒ සිද්ධ වෙලා තියෙන මම කියන්නේ උතුරු නැගෙනහිර වේවා ඒ ආර්ථික අසාධාරණය ඒ සියල්ලක්ම අනිවාර්යයෙන්ම උන්ට සාධාරණ ඉෂ්ට විය යුතුයි. හැබැයි ඕක මුන් රටන බලපාන දෙයක්. එතකොට ඔය 13 වෙනි ව්‍යවස්ථාව ඇතුළේ අපි ඒක වෙයි කියලා කිසිත්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද සම්පූර්ණ මේක දේශපාලන ගුණ්ඩුවක් ජනාධිපති විදාග ජනාධිපතිට සම්පූර්ණ ආණ්ඩුකාරවරු හරහා බලය ක්‍රස් කර ගැනීමක් විතරයි. මොකද කෙලින්ම කරන්න බෑ. මොකද උන්ට වෙනත් ජාතියක් නිසා මේ මහා ජාතියක එක්කෙනෙක්ට පාලනය කරනකොට අර වෙනත් ජාතියක එක්කෙනෙක් දාලා උන්ට ලෝකෙට පෙන්වන්න පුළුවන් නෑ අපි බලය බෙදලා තියනවා කියලා. හැබැයි ඇත්තටම උන්ගේ තියෙනවා අර මේ ස්ට්‍රින් එක තියෙනවා මේ උන්ට අවශ්‍ය විදිහට මේක මෙහෙවන්නේ. ඒ කියන්නේ ඔයා හිතනවා මෙතන තවමත් මේ ප්‍රතිසංස්කරණ ඇතුළෙත් තියෙනවා වර්ගවාදය. පැහැදිලිව. ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒකට හේතුව ආගමික ප්‍රජාවේ තියෙන බලපෑමයි සංස්කෘතිකව මිනිසුන්ගේ තිබිච්ච බලපෑමයි. හැබැයි මිනිසුන්ගෙන් දැන් මේක ගැලවුණාට පස්සේ ඔබ හිතන්නේ නැද්ද මේ වළංගු නැති වෙනවා? ඈ ඒක වළංගු නැති වෙනවා ඊට පස්සේ. ඔව් මිනිස්සුන්ගෙන් ගැලවෙනවා නම් මේ කොච්චර උත්සාහ කරත් වැඩක් නැහැ. වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. එතකොට දැන් ඔය ඕක ආපහු අපිට තව සංශෝධන ගෙනහල්ලා ඕක නිවැරදි කරන්න පුළුවන් නේ. බැරි කමක් නැහැ නේ. අපි දන්න විදිහට අවුරුදු 50 60 100 ගිය මේ ව්‍යවස්ථා සංශෝධන තියෙන බලාත්මක වෙන්නේ නැතුව තර්ක කර කර එහෙම මං හිතන්නේ ලෝකෙ තිබිලා තියෙනවා. එතකොට මේකත් දැන් අවුරුදු 37ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් අපිට මේ පාර ඕකට අවශ්‍ය සංශෝධන ටිකක් ගෙනහල්ලා මේ පාර ඕක ඉවරයක් කෙරුවොත් විය යුත්තේ ඒක තමයි. අපි කියන්නේ ඒ විය යුත්තේ ඒකනේ. ඒ කියන්නේ සියලුම සංශෝධනයන් හැම දෙයක්ම වෙන්න ඕනේ ආර්ථික සමෘද්ධිය හැම පැත්තකටම කිසිම ඩිස්ක්‍රිමිනේෂන් එකක් නැතුව ගලාගෙන යනවා. ඒ කියන්නේ ඔයාගේ යෝජනාව තමයි මේ 13ට ඉස්සෙල්ලා මේ රටේ ආර්ථික සමෘද්ධිය සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් කරලා ඉන්න ඕනේ කියලා. හැබැයි එතනදිත් ඔවුන්ට උතුරු නැගෙනහිර රටත් 100%ක්ම මේ සාධාරණ ඉෂ්ට වෙන්නත් ඕනේ. මම කියන්නේ ඒ සමෘද්ධි ඒ ගලා යාම ඒ ආර්ථික සමෘද්ධියේ ගලා යාමේදී ඔවුන් සම්පූර්ණ කොටස්කාරයන් පමුකාරයන් බවට පත් වෙන්නට ඕනේ. දැන් මෙතන දෙමළ මුස්ලිම් අයටත් මට නිකන් හිතෙනවා ඒගොල්ලන්ටත් නිකන් වර්ගවාදී ජයග්‍රහණයක් ඕනේ එකක් තියෙනවා. ඉතින් 13 වෙනි ව්‍යවස්ථාව හැබැයි මෙහෙමයි. සේපල් මන් දන්නේ අපි ගිහිල්ලා උතුරු නැගෙනහිර ගිහිල්ලා ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාවෙන් ඉල්ලුවොත් එහෙම 13 වෙනි මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියලා. මම හිතන්නේ පුද්ගලයන් විදිහට උන් එහෙම දෙයක් අවශ්‍යතාවයක් උන් මේ කියනවා කියලා. හැබැයි උන්ට ගැටලු තියෙනවා. පැහැදිලිව ගැටලු කියන්නේ කාලයක් තිස්සේ පැවතිච්ච ගැටලු ටිකක් තියෙනවා. විසඳෙන්නේ නැති ගැටලු ටිකක් තියෙනවා. එතකොට ඒ ටික මම කියන්නේ මේ දේශපාලනය කියන පක්ෂ ලංකාවේ තියෙන අවාසනාවකට පක්ෂ දේශපාලනයක් ඇතුළේ ඒක හිර කරන් ඉන්නවා. ඉතින් උන්ගේ දේශපාලන පැවැත්මට ඉතින් අපේ රටේ පාලකයෝ හැමදාම ප්‍රශ්නත් එක්ක ඡන්ද දෙන මිනිස්සුනේ. ඔව් සේපල්. ඔව් ඔව්. උත්තරත් එක්ක දෙන මිනිස්සු කවුරුත් නැහැ නේ. නෑ නෑ නෑ. ඒ කියන්නේ රටට වැඩක් කරලා උත්තරයක් දීලා ඒක ඇතුළේ දැවැන්ත පෞරුෂයන් ගොඩනගාගත්ත ඡන්ද එහෙම දැක්මක් තියෙන නායකයෝ අපේ රටේ නැහැ. එතකොට මේ රටේ ප්‍රශ්න හැමදාම තියෙන්න ඕනේ ඒගොල්ලන් දේශපාලනය කරන්න. එතකොට ඔය 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉස්සරහට දාලා හරි ඒක ඇතුළෙන් තමයි අර තමන්ගේ මිනිසු ටික ඡන්ද ටික තියන් ඉන්නේ. හැමදාම ඕක ඉස්සරහට දා ඡන්ද ටිකක් මේවා කරගන්න පුළුවන් නේ. ඔව්. මම කියන්නේ ඕක උතනින් එහාට ගිහිල්ලා නමන කියන්නේ හැමොත් එකම තර්ක කරන්නේ ඒකයි.
මේකේ රටේ ආර්ථික සමෘද්ධිය ගලායම හදන්න දුන්නොත් එහෙම. එතකොට එතනදී ඔය කතා ගොඩාක් පස්සට යනවා. හැබැයි ඒක දැනෙන්න ඕනේ මිනිස්සුන්ට. මේ යන වැඩපිළිවෙල ඇතුලේ අපිට මේක එනවා කියන එක දැනෙන්න ගත්තයින් පස්සේ අපිත් මේ රටේ ඉන්න පළවෙනි පුරවැසියෝ කෙනෙක් දැනෙන්න පටන් ගත්තයින් පස්සේ රටේ නීතිය විදිහට වෙනස් වෙනවා නම් රටේ රාජ්‍ය ආයතන සියලු දේම උන්ට මේක තමන්ගේ ආයතනයක් කියලා දැනෙන්න පටන් ගන්නවා නම් මේ මම ඉන්න භූමිය මගේ කියලා දැනෙන්න පටන් ගන්නවා නම් මේ මහ පොළොව මගේ නං හරිද මම මේ රටේ ඉපදෙන මිනිස්සෙක් විදිහට මම පළවෙනි පුරවැසියෙක් කියලා දැනෙනවා නම් එතනින් එහාට කවුද එහෙම බෙදීමක් ඉල්ලන්නේ කියන්නේ කො ඒතර ඒ බෙදීම ඉල්ලන්නේ ඇත්තටම දේශපාලඥයන් විසින් බලෙන් දාලා තිනවා තමන්ගේ ඡන්දගුණ තියාගන්න. එතකොට ඊට කලින් මම කියන්නේ අර ටිකත් අපි හදාගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ ආර්ථික රටේ ව්‍යවස්ථාවේ යම්කිසි විදියක වර්ගවාදී ආගම්වාදී ස්වභාවයක් තියෙනවා කියලා ඔයා හිතන්නේ නැද්ද? ව්‍යවස්ථා ඇතුළත් යම්කිසි කාරණා සම්බන්ධයෙන්. ඒ කියන්නේ මෙහෙම ඒවා නිකන් මේ ඒවා ඉස්සර නම් ඒවා දාන කාලේ ඒවට සාධාරණ හේතු තියෙන්න ඇති ඒගොල්ලන්ගේ ඇතුලේ මොකද එකම දේ අපි දියුණු නැති තත්වයකුත් තිබුණානේ. ඒ තත්වයේදී මේව සැලකෙන්නේ නැහැ නේ එච්චර අවශ්‍ය කාරණා විදියට. නමුත් අපි දැන් වේගෙන් පිමි දෙක තුනකින් ඉස්සරහට ඇවිල්ලා සංස්කෘතිකව දියුණු වෙලා එහෙම ඉන්නකොට අපිට පේනවා මේවා ඇතුලේ නොදියුණු කාරණා තියෙනවා කියලා. මම සේපාවගේ කතාවට මම 200ක් හංගායි. හරිද? හැබැයි ඕකත් එක්ක අපි ඉස්සල්ලාම දැන් ව්‍යවස්ථාවේ සංශෝධනය කරන්න ගියොත් එහෙම වෙන්නේ අර ටික හදන්න කලින් රටේ මේක ඇතුළේ ආයතනයක් ලොකු මේ ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා. ඝට්ටනයක් නැති වෙනවා. හරිද? මම කියන්නේ ඒකයි අපි මේකේ හරි තැනින් අල්ලගත්තොත් සේපාල්. මේ ඔක්කොම يعني මේ රටේ ඔක්කොටම කලින් ওই ව්‍යවස්ථාත් පොඩ්ඩක් පැත්තකට තියලා මේ ආර්ථිකය හොඳට කෙලින් කරලා ගත්තොත් එහෙම අවුරුදු 3ක් 4ක් ඇතුළත ඔය ටිකට එන يعني අර මොකක්ද ඒකට කියන්නේ මේ ෆ්‍රික්ෂන් එක එහෙම නැත්නම් ඔකට ප්‍රතිරෝධ ඔය හැම එකක්ම නැති වෙනවා. يعني මිනිස්සුන්ට එළියට බැස්සාම පේන්න පටන් ගන්න රටක් විදිහට අපි නැගිටිනවා කියලා ඒක ඇතුලේ මිනිස්සු කරන මේ අර කැපකිරීම හිතාගන්න බෑ අපිට. මම කියන්නේ අපරාදේ අපිට අනවශ්‍ය ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා හරි ප්‍රශ්න විසඳන්න නැතුව අර වටේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ගියොත් එහෙම. මම කියන්නේ ඒක විසඳන්න ඕනේ නැහැ කියලා නෙමෙයි. හැබැයි ඒකෙන් බහුතරයක් විසඳෙනවා මේක ගොඩ දැම්මොත් එහෙම අපි. ඔයා කියන්නේ ඒ කියන්නේ මේ පොඩි අර කතා උත්තාවන ඉස්සර අර මොනාද ඒවට කියන්නේ කක්කුටු ගුල් වහනවද වක්කඩේ බඳිනවද කියලා අර ටික ඔක්කොම හැදේ. ඒ කියන්නේ දැන් මම මෙහෙම උදාහරණ දෙන්නම්. දැන් මම මට මතකයි මම ලංකාවෙන් එළිය අධ්‍යාපන ලැබන කාලේ එහෙම අපිත් එක්ක ඉගෙන ගන්නවා චීන ඉඳලා ආපු ශිෂ්‍යයෝ. හරිද? එතකොට දැන් ප්‍රජාතන්ත්‍රවාදී හොඳටම භුක්ති විඳින පිරිසක් විදිහට අපිට හරි ප්‍රශ්නයක් දැන් අපි චීනට එහෙම ගියාම අපි දකිනවා ඒගොල්ලන්ගේ අපිට හැම දෙයක්ම සාපේක්ෂයි අපිට හිතන ඒගොල්ලන්ගේ නිදහස අසීමාන්තික විදිහට සීමා වෙලා තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් ඒ කියන්නේ CCP එකට විරුද්ධ වචනයක්වත් කතා කරන්නේ නැහැ. සහ ඒ උන් කරන කියන දේවල් ඇතුළේ ඔවුන්ගේ පුද්ගලිකත්වයේ කියන දේ ඒගොල්ලෝ බලා ඒ කියන්නේ ඒකට ලොකු වගයක් දෙන්නේ නැහැ. ඉතින් අපිට ඒක ගැටලුවා. එතකොට අපි ඒක ප්‍රශ්න කරනකොට ඇයි මේක ප්‍රශ්නයක් නෙමෙයිද කියලා ඒගොල්ලෝ නෑ මොකද ප්‍රශ්නේ අපිට ඕන දේවල් හැම දෙයක්ම අපිට තියෙනවා අපිට අපේ හොඳම සෞඛ්‍ය සේවයක් තියෙනවා අපේ හොඳම ප්‍රවාහන සේවයක් තියෙනවා අපි මෙච්චර මෙහෙම දේවල් තියෙනවා උන්ට තාමත්ම හොඳ ආත්මාභිමානයක් සහ රට ගැන හැඟීමක් සහ රටෙන් ලැබිලා තියෙන දේවල් ඇතුළේ අර සියලුම දේවල් කැප වෙලා තියෙනවා හැබැයි බැරි වෙලාවත් එච්චර ලොකු ආර්ථික සමෘද්ධියක් තිබුණ නැති රටක් නම් එහෙම ඔය හැම එකක්ම උන්ට ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා ඕක ඇතුලේ සමාජයත් කඩාවැටීමක් සිද්ධ වෙන්න තිබුණා නමුත් මම කියන්නේ මේ ප්‍රශ්න මුකුත් ප්‍රශ්න වෙලා නැහැ උන්ට අර ආර්ථික සමෘද්ධිය ඇතුලේ දැන් අද වෙනකොට ඉන්දියාව කියන්නේ කෑලි වලට කැඩලා යන්න පුළුවන් රටක් නේ. ඔකට අතිශය විශාල ආගම් ප්‍රමාණයක්, ජාතීන් ප්‍රමාණයක් හැම يعني කැඩෙන්න පුළුවන් ඔක්කොම ටික ඇතුළේ තියෙනවානේ. හැබැයි ඇයි රටක් විදියට ඒගොල්ලෝ ওই ප්‍රශ්න මුකුත් නැතුව ඉස්සරහට යන්නේ සේපා? දැවැන්ත ආර්ථික යාන්ත්‍රණයක් තියෙනවානේ. ලෝකයේ අද වෙනකොට පස්වෙනි ආර්ථික බවට පත් වෙලා ඊට අවුරුදු 5කින් තුන්වෙනි ආර්ථික බවට පත් වෙමින් නියමිතනේ ඒක ඇතුළේ අර ප්‍රශ්න ඔක්කොම යට ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු යා මොකද ප්‍රශ්න කරගන්නේ නැහනේ සුද්දාගේ ක්‍රිකට් උතුරගත්තා පැහැදිලිව. ඉතින් මම කියන්නේ ඒක ඒ කියන්නේ අවශ්‍ය දේ ඉස්සල්ලාම කරමු. ඒකට නොහැකියාව තියෙන ඉඳ අපේ රටේ වෙලා තියෙන්නේ ඒකට හැකියාවක් තියෙන නායකය මේ රටේ විහිවුන්නේ නැහැ. මේ මූලික ප්‍රශ්නේ විසඳගන්න. ඔව්. එතකොට ඒකත් එක්ක අනිත් ප්‍රශ්න ඔක්කොටම මේ පැලස්සර දාලා ඉන්නවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා. අපරාධයක් මම කියන්නේ ඒක ඇතුළේ රට කඩම් වෙලා දුර්වල ජාතියක් බවට පත් වෙලා අද වෙනකොට සේපාල් මේ ඔයාටයි මටයි දේශපාලනයක් කරන්න මේ මහපොළේ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. තව මාස 12ක් යනකොට මේ විදිහට ගියොත් එහෙම. ඒ කියන්නේ මේ සමාජ වෙනස් වීම ඇති වුණ නැත්නම් ලංකාවේ පැහැදිලිව අපේ රට පාලනය කරන්නේ මේ ඒ කියන්නේ දැනටත් අපි දන්නවා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔය විදේශ රටවල් වලට බොහොම සම්බන්ධතා තියෙන අය ඕනතරම් ඉන්නවා කියන එක අපිට ඕනතරම් අපි දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම විදේශ රටවල් විසින් පාලනය කරන රටක් බවට අපේ සම්පත් වලින්ද අපේ පාර්ලිමේන්තුවේ ඉඳලා හැම දෙයක්ම මේ අපි කුලීකාර වීමට නියමිතයි. මේ බොරුවක් නෙමෙයි කියන්නේ. ඔව්. මේක හරි තැනකට ගියේ හදාගත්තේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම රටක් විදිහට කුලීකාර වෙනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් ඕක තේරුම් අරගෙන හරි තැන්වල හරි මිනිස්සු ටික එකතු වුණ නැත්නම් එහෙම ඉතින් මං කියන්නේ මේ අර්බුදය ඇතුලේ ලොකු ගැටලුවකට යනවා.
ඔය අපි කතා කරපු සුභවාදීව පේන අලුත් පරම්පරාවේ තව විශාල ප්‍රමාණයක් දේශපාලනයට ඇතුල් කළ යුතුයි කියලා. යුතුයි පැහැදිලිව. ඒගොල්ලන්ව මෙහෙම ඒගොල්ලන්ව ඇබ්සෝබ් වෙන ක්‍රමයක් තියෙන්නට ඕනි නැත්තම් මේ ඇත්තටම කිව්වොත් එහෙම මේ පරණ මිනිස්සු ටික තමයි මේ ප්‍රශ්නේ පටලවන්නේ. ඒගොල්ලෝ ඔක්කොම කියන්නේ පාරදු ප්‍රොබ්ලම් නේ. ඔව්. හරිද? ඒගොල්ලෝ කොච්චර කැරකිලා ආවත් ඔය ප්‍රශ්නෙම කෑල්ලක් තමයි උඩට එන්න හදන්නේ. ඔව්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ බුද්ධිමත් විදියට ජනතාව මේ ඔක්කොම එකපාර අයින් කරලා හැබැයි අලුත් ඉඩක් හැදෙන්නට ඕනේ අනිවාර්යෙන් අලුත් කට්ටිය මේක ඉස්සරහට එන්න. ඇවිල්ලා මේක බාර ගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් මේක ඉස්සරහට තල්ලු වෙන්නෙම නැහැ. ඉතින් ඒකින තමයි අර පෞල් දේශපාලනය ඕදී ඒ ටික අපි මේ වෙලාවේ ප්‍රතික්ෂේප කරලා ඉවරයක් කරලා යමු කියලා කියන්නේ අලුත් කට්ටියට එන්න ඉඩ හදා ගන්න හින්දා. ඉඩ හදා ගන්න. මොකද නැත්තම් මේක දෙන්නේ නැහැනේ කවදාවත් දෙන්නේ නැහැ. නිදහස එන පුද්ගලයට දෙන්නෙම නෑ මේ සිස්ටම් එක ඇතුලේ. ඔව් අනිත් එක තමයි දැන් ඔයා කොහොමද දකින්නේ දැන් ආර් ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස බීම නිසා ඔහු දේශපාලනයට ආව නමුත් ඔහුගේ අපිට පේනවා මේ එයාගේ කියන්නේ දේශපාලන ආමන්ත්‍රණයේ ඉඳලා සියලු දේවල් යම්කිසි විදිහකට මේ අසාර්ථක තත්ත්වයක තියෙන්නේ. ඉතින් එයාට වාසියකට තියෙන්නේ අර එයාගේ තාත්තා හදපු එක ඇතුලේ යාට ලොකු වපසරියක් නිකම්ම ලැබිලා තියෙනවා නම දේශපාලනය කරන්න. දැන් ඒක ඔයාට නෑ මට නෑ වෙන කාටවත් මේ ඒ වගේ අයට නෑ. ඒ වගේම නාමල් රාජපක්ෂටත් මේක තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාසවයි නාමල් රාජපක්ෂවයි මේ දේශපාලනයෙන් එහෙම ලේසියෙන් අයින් කරන්න බෑනේ කාට හරි වුමනා වුණයි කියලා. හරි. මොකද ඒගොල්ලෝ මේකේ ග්ලූ වෙලා මේකේ ඇලිලානේ ඉන්නේ. දැන් අපිට මේ මිනිසුන්ව නිවැරදි කරන්න ක්‍රමයක් නැද්ද අඩුම ගානේ? මම නම් ඒ උත්සාහයට ඇත්තට පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැහැ. මම හිතන්නේ නැහැ උත්සාහ කරයි කියලා. ඊට වඩා ලේසි මම හිතන්නේ ඒ කියන්නේ ඔවුන් ඔබ කිව්වා වගේ ඇත්තට මේ කියන්නේ මේ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම 100%ක් ගැලවෙන්නේ නැහැ. නමුත් ඔවුන් එක්තරා කියන්නේ මම කියන්නේ මේක ඇතුලේ ප්‍රධාන කාර්යභාරයක් කරන්න මම කිව්වේ ඒගොල්ලෝ නිවැරදි කරනවා කියලා මම අඩට බාධා කරනවා. නිවැරදි කරනවා කියන්නේ ඒ පුද්ගලයා නිවැරදි කරන එක නෙමෙයි. දැන් නිකන් හිතන්නකෝ ඒගොල්ලන්ට අපි කන්නාඩියක් ඇල්ලුවොත් මෙහෙම. දැන් මංජුනිසංග කියන දැන් ඔයා ඇවිල්ලා මෙහෙම වැඩ කරනකොට ඔයා දිහේ සජිත් හරි නාමල් හරි බැලුවොත් එයාට සිද්ධ වෙනවනේ ඔයාට සමානුරූපීව ඒගොල්ලන් වෙනස් වෙන්න පැහැදිලි මම කියන්නේ ඔන්න ඕක සිස්ටම් එක හරියට හැදුණා නම් ඒ මෙතනට එන ඔක්කොමත් ඒකට අනුරූපව හැදෙන්න ඕනේ. ඉතින් අපිත් ඉන්නේ එතනම තමයි. ඒ කියන්නේ මේ රටේ තවදුරටත් පුද්ගල දේශපාලඥයෝ හදන එක නවත්තන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ. දැන් හොඳම රට වෙන කොහෙවත් යන්න ඕනේ. අපි ඇමරිකාවට යුරෝපයට යන ඉන්දියාව බලන්නකෝ. ඉන්දියාවේ පුදුමාකාර දැවැන්ත යාන්ත්‍රණයක් තියෙනවානේ. ඒක රාජ්‍ය යාන්ත්‍රණයේ ඉඳලා පෞද්ගලික යාන්ත්‍රණය මගේ රටක් විදිහේ යාන්ත්‍රණය සිස්ටම් එකක් දුවනවා. ඒතර මේ සිස්ටම් එක ඇතුළට කවුරු ආවත් අර හොඳ මිනිස්සෙක් නම් ඒ මිනිස්සයාට පර්ෆෝම් කරලා හැකියාවන් පෙන්නලා හොඳ නමක් හදාගන්න පුළුවන්. අනිත් අය එලිට ගැලෙලා විසි වෙනවා. මම කියන්නේ අපිත් කියන්නේ එතනම තමයි. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ අපිට අපි ඔක්කොම ප්‍රොඩක්ෂන් මිනිස්සුනේ සේපාල්. එතකොට මිනිස්සු අපි අතරින් කියන්නේ වැරදි කරන්න සහ වැරදි කරන ඒවල පෙළමීමේ ඕන තරම් හැකියාවල් තියෙනවා මිනිස්සුන්ට. නමුත් සිස්ටම් එකක් තියෙනවා නම් ඒ කියන්නේ දියුණු රටවල් කියන හැම රටකම ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා සිස්ටම් එකක්. يعني පුද්ගලභාවයෙන් එලියටගේ සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එක තමයි රට දුවන්නේ පුද්ගලය නෙමෙයි. ඔව්. එතකොට මේ සිස්ටම් විශේෂයෙන්ම මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල ඒකාධිපති රටවල වෙනම කතාවක් එකක් වෙනම කතා කරන්න ඕන නමුත් අපි එතනට යෑමට බලාපොරොත්තු වෙන්නේ නැහනේ. ඒතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දියුණු වෙන්නේ අනිවාර්යයෙන්ම පුද්ගල කේන්ද්‍රීය භාවය අයින් කරලා සිස්ටම් එකක් හදලා තිනවා. මොන කවුරු ආවත් මොන මිනිස්සයාවත් අරවා කියන වගේ ඒ සිස්ටම් එක ඇතුළ අනුගත වෙලා යන්න ඕනේ. ඒතර සිස්ටම් එක තියෙන්න ඕනේ අපිට ඔවුන් අර කොච්චර වැරදි තියාගෙන ආවත් ඒ වැරදි කරන්න බැරි මට්ටමකට මේ මේ මේක ඇතුළ හැඩතලේ හැදෙන්න ඕනේ. ලංකාවේ මේ අවුරුදු 70ක් තිස්සේ මේගොල්ලෝ කරපු දෙයක් තමයි ඒ කියන්නේ ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා, දක්ෂ මිනිස්සු ඉන්නවා, ඔක්කොම ඉන්නවා. හැබැයි අපේ ඡන්දදායකයන්ගේ ඔලුවට දාලා තිනවා ඡන්දය කියන එක, يعني හොඳයි කොහොම වුණා වුණත් ඡන්දය කියන එකට යනකොට ඒ ඡන්ද අයිතිය තියෙන්නේ ඔන්න ඔය පෞල් දෙක තුනට විතරයි කියලා. විතරයි කියලා. ඔව්. ඒ කියන්නේ හොඳ මිනිස්සු ගැන දැන් මෙතන මම කතා කරලා මේ පැත්තේදී ඡන්දේදී අපි හිතනවා නෑ. අනේ ඒගොල්ලෝ ඡන්දෙට අදාළ නෑ. මේ ඊතර දෝරා ගන්නවනේ මේ මේ කට්ටිය විතර මේගොල්ලන්ට මේ අයිති දෙයක් කියලා. ඔන්න ඔය මානසිකත්වය මම හිතන්නේ මේකට මම හිතන්නේ ඕගොල්ලෝ සෑහෙන කාර්යභාරයක් කරලා තිනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ දැවැන්ත කාර්යභාරයක් කරලා තිනවා. ඒ කියන්නේ ඒ දේශපාලන කියවීම සහ පිවිදීම ඇතිකරන්න මිනිසුන්ට තේරුම් ගන්න ඕනේ තවදුරටත් මේ ලංකාවේ ඡන්ද මොකද ඒක අපිට හිතන්නේ නැතුව අපේ ඔළුව වලට પરම්පරා ගන්න තිස්ස දාපු එකක්. ඒ කියන්නේ මේ රටේ ඡන්ද අයිතිය කියන එක ඡන්දය ලැබීමට අයිති සුදුසුකම් තියෙන මේ පවුල් වල විතරයි කියලා. පින්තූර තියෙනවනේ ගෙවල් වල ගහගෙන හැදිලිව. ඒක කැඩෙන්න ඕනේ. මම කියන්නේ ක්‍රමානුකූලව දැන් සෑහෙන කැඩිලා තියෙනවා. මම කියන්නේ මේක සම්පූර්ණයෙන්ම කැඩෙන්න ඕනේ. හැබැයි ඒක කැඩිලා ඊට පස්සේ ඕක තව තැනකට ගිහලා ලවන්නත් හොඳ නෑ මම කියන්නේ. ඒකත් නොවිය යුතුයි. ඔව්.
මොකද ඒකම අපි දකිනවා නම් එහෙම එතනට තිබ්බ එක දැන් ආයේ වන්ද කියන්නේ අර වහල්භාවයෙන් ගිල තවතනකට හේතු වෙන එක මම කියන්නේ අපි ඔතනයි කියන්නේ දේශපාලන වහල්භාවය තමයි මම හිතන්නේ අපි මේක ඇතුළේ නවත්තන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මීටර රෂනල් තින්කින් කියන එක. ඒ කියන්නේ අර්බුදේ මොකද්ද කියන එක තේරුම් ගන්න මේ අර්බුදේ හොඳම විසඳුම් තියනයි අපි තෝරගන්නේ හැකියා ඒ දේශපාලන කිවිම තියෙන්න ඕනේ. හොඳම උදාහරණ දෙවන ලෝක යුද්ධයේදී වින්සන් චර්චිල් දෙවන ලෝක යුද්ධයේ ඒ කියන්නේ එංගලන්තය කියන රට යුද්ධයේ ජයග්‍රහණය කරා මෙහෙවුවනේ. නමුත් දෙවන ලෝක යුද්ධයේ අවසාන වෙච්ච ගමන්ම ඔහු යුද ජයග්‍රහණේ නායකයා වුණාට රටේ මිනිස්සු දැන් හිටියා දේශපාලන කීම ඇතුලේ හැංගීම් බර වෙන්නේ නැතුව ඒ මිනිසුන්ට රෑට බෝම්බ වැටෙනකොට බයේ ගිහිල්ලා සබ්වේ වල කියන මේ ටියුබ් ස්ටේෂන් වල බුදිය ගත්තේ. එහෙම වුණා කියලා ඒගොල්ලෝ අපේ රට ජීවිතේ බේරගත්තා කියලා 1944 දී ඊළඟ මේ ආණ්ඩුවේදී වින්සන් චර්චිල් පත් කරන්නේ රටේ අගමැති විදිහට. ඔව්. ආර්ථික හදන පුද්ගලික තමයි. මොකද ඊළඟ කාර්යභාරය වෙන්නේ ආර්ථික හදන එක. එතකොට ඒ රටේ මිනිසුන්ට ඒක බාර දෙනවා. මම කියන්නේ අන්නේ හැංගීම්, ඒ කියන්නේ වහල්භාවයෙන් අයින් වෙලා අර රෂනල් තින්කින් එක අපිට දේශපාලනයක් කරන්න පුළුවන් සමාජයක් හදාගන්න එක තමයි මම හිතන්නේ අපි ඉතින් ලොකුම වක්කිය. ඒ වගේම තමයි මේ චර්චිල්ට මේ පස් දෙනාගේ කණ්ඩායමේට එකතු වෙලා ඒක කරන්න එංගලන්ත පාර්ලිමේන්තුව ඇතුළෙන්ම සේරම දෙනා එකඟ වෙලා ඒ අවස්ථාව හදලා දෙනවා. හරි. මේ ඒ විපක් මට මතක නැහැ හිටපු ප්‍රධානියගේ නම. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා එයාව යවනවා. හේතුව එයා තමයි ආකර්ෂණීයම පුද්ගලයා. හැබැයි චර්චිල් එහෙමට වැඩෙක් නෙමෙයි. අර පෙනුමට ගිහිල්ලා වැඩේ කරා. ඉතින් අඩු ගානේ අපේ ওই දෙකම නැහැනේ. ඒ කියන්නේ එකඟතාවකුත් නැහැ ක්‍රයිසිස් එකකදී. ඒ වගේම තමයි ක්‍රයිසිස් එකෙන් පස්සේ ජනතාව මේ විශ්වාස කරන්නේ මෙයා තමයි යුද්ධෙන් මෙයා තමයි වීරයා. එහෙම නෙමෙයිනේ. යුද්ධේ ඉවර කරා කියන එක ඒක අපේ ඔක්කොගෙම වැඩක්. එහෙම නැත්නම් ඒකේ තනි වීරයෙක් ඉන්න විදියක් නැහැ. අනිත් පැත්තෙන් ඒ වීරයා කවුද කියන එකට ඊට පස්සේ මරාගත්තා. ඕක සාමාන්‍ය මම විශ්වාස කරනවා අපි කවදාවත් අතීතයට අනාගතයට බාර දෙන්න හොඳ නැහැ. ඒක මාර අසාර්ථකයි. අතීතය කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ විශ්ලේෂණයක්, කෙවීමක්, ආඩම්බරයක්, පසුතැවීමක්, ඉගෙන ගැනීමක් ඒ ඔක්කොම තියෙන්න ඕනේ. හැබැයි අපේ අනාගතය කියන එක ගොඩ නැගෙන්න ඕනේ. එතනින් එහාට ගිහලා තව ගොඩාක් කතන්දර ටිකක් අපි දකින්න ඕනේ. ඒ කියන්නේ අරකේ ලින්ක් එකක් විදියට මේක අදින්න කියන්නේ එහෙම ගියොත් අසාර්ථකයි. ඒ කියන්නේ අලුත් දැන් නොතනන જાති නොනගී කියලා කියන්නේ. ඒ කියන්නේ අනාගතය කියන එක නිර්මාණය වෙන්නම ඕනේ මේ දැන් තියෙන තත්ත්වයේ සහ ඊට පස්සේ එතනින් එහාට අපි අනාගතය දකින්න අනාගතය කියන එක තාම නිර්මාණය වෙලා නැහැ නේසේපා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරගැනීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට අපි ඒකට මහන්සි වෙලා ඒක හදාගන්න නැතුව අතීතයේම දිගුවක් විතර මේක උස්සන්න ගියොත් එහෙම අපි අතිශය අසාර්ථකයිනේ. නෑ ඒක තමයි අර ඔයා කියපු එක මුනිදාස කුමාරතුංග කියලා තියෙන්නේ. ඒ වුණාට දැන් ගෙවිඳු කුමාරතුංග කරන්න වෙන එකක්. ඒ කියන්නේ අලුත් දෑ නොතන්න જાතිය ලෝ නොනගි හිඟා කෑම බැරි වුණුදා ලගී ගයා මරගි. ඉතින් මගේ අන්තිම ප්‍රශ්නය මේ මංජු මේ අපේ වෙලාවත් එක්ක දැන් ඉන්දියාවේ මෝදිගේ ජයග්‍රහණය ටිකක් බාල වෙලා හම්බුනේ. එතකොට රාහුල් ගාන්ධිලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. මේ කලාපයේ දේශපාලනය අපිට අපේ දැන් මෝදි එනවයි කියලා තියෙනවා ලංකාවට. මොන විදිහට බලපෑමක් කරයිද ඉදිරි අපේ වැඩ කටයුතු වලට? දැන් මෝදිගේ 3 වෙනි 3.0 කියන කෙනකොට ඔහුගේ තියෙන ප්‍රමුඛතා ලයිස්තුවේ ඔහු නැවතවතාවත් උඩින්ම තිබ්බා නේබර්හුඩ් කියන එක. ඒ කියන්නේ මේ කලාපයේ ඔහුගේ භූගෝලීය දේශපාලනය කියන එක පළවෙනි තැනට ගෙනල්ලා ඉවරයි. ඒතර එතනදී අපි පැහැදිලිව අපිට හම්බෙන පණිඩිය තමයි ඒ කියන්නේ පහුගිය මාස 12 මාස 18 ඇතුළත ඉන්දියාව විසින් කරගෙන ආපු බලපෑම සමහරට තව දෙගුණයක් විතර වැඩි වෙලා මේ අපිට එන්නට ඉඩ තියෙනවා. ඉතින් එතනදී අපි තාමත්ම පරිසං වෙන්න වෙනවා ඒ ගනුදෙනු සුද්ධ කරන්න. මොකද අපි කැමති වුණත් අකමැති වුණත් ඇත්තටම ඉන්දියාව කියන්නේ දැන් ලෝකයේ තියෙන පස්වෙනි බලවත්ම ආර්ථික රාජ්‍යය. ඒක තුන්වෙනි රාජ්‍ය බවට පත් වීමට නියමිතයි. දැවැන්ත බලපෑමක් ලෝකයේ කරගෙන යනවා. එතකොට එතනදී අපි තාමත්ම සූක්ෂම වෙන්න ඕනේ සහ තාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ සහ තාමත්ම බුද්ධිමත් වෙන්න ඕනේ ඒකත් බේරගෙන හැබැයි අපේ තියෙන ස්වෛරීත්වය නැති වෙන විදිහට වැඩ කරගන්න. මොකද ඉන්දියාවත් එක්ක අස්සම් කරපු අවබෝධතා ගිසුම් වලදී නම් අපිට සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ නමෙන් ලියලා දුන්නාට ඉන්දියාවේ කලාපයක් බවට පත්වීමේ කොටස් ටිකක් තමයි ඒක යන්නේ. ඒ කියන්නේ අපේ බල ශක්තියේ ඉඳලා අපේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඉඳලා අපේ තියෙන වරායවල් ටික, එතකොට අපේ තියෙන විදුලිය, අපේ තියෙන මොකද්ද ටෙලිකමියුනිකේෂන් සංනිවේදන හැම එකක්ම ඉන්දියාව සතු වීමට අවශ්‍ය කරන අවබෝධතා ගිවිසුමක් තමයි එතන අසංකරේ 2022 ජූලි වල. එතකොට එතනදී
මම කියන්නේ ඉන්දියාව රටක් විදිහට සාර්ථකයි. අපි උන්ට බැලන වැඩක් නැහැ. ඒ කියන්නේ අපි වුණත් ශක්තිමත් රාජ්‍යයක් නම් සේපාල අපි කරන්නේ අපේ තියෙන බලාධිකාරිය පතුර ගන්න එකනේ. ඒතර අපි මේ ඇමරිකාවටත් බැනලා චීනයටත් බැනලා ඉන්දියාවට බැනලා කරුණා කරලා මේ අනිත් පැඩ බයින් එක නවත්තන්න. මම කියන්නේ අපේ වැරදි අපේ තියෙන දුර්වලතා සහ අඩුපාඩු වලට ඇයි අපි අනිත් මිනිස්සුන්ට බයින්නේ? මේ මිනිස්සු අනිවාර්යෙන් ඒක ප්‍රයෝජන ගන්නවා. ඉතින් මම කියන්නේ ඒකයි මේ වෙලාවේ මේ රට බාර ගැනීමේදී අතිශය බුද්ධිමත් සහ ලෝකයේ පිළිබඳ දන්න මිනිසු ටිකක් නව වෙළඳපළවල් නව ආර්ථිකයන් නව භූගෝලීය සම්බන්ධතා තියෙන පුද්ගලයෝ මේකට එහෙම අතිශය තීරණාත්මකයි. ඇත්තටම සේපාල දැන් මම මෙහෙම කියන අපි ආණ්ඩුවක් ගන්නවා නම් මම එහෙම ගන්නවට කියනවා නෙමෙයි. අපි නෑ අපි එහෙම තියෙන්න ඕනේ එහෙම කළා සිහින තියෙන්න බෑ. අපි ගන්න තැනකදී නම් වැඩක් කරන්න පුළුවන් ඒ වගේ බලපෑමක් කරන්න පුළුවන් මිනිසු ටිකක් අපි ගාව හිටින්නත් අපි ආණ්ඩුවක් ගන්නෙත් නෑ වැඩක් නෑ කරලා. මම කියන එක කරන්න වැඩක් කරන්න අපිට එහෙම රටක් එහෙම කරන්න රටක් නැහැ කියලා මම කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් හොඳ බුද්ධිමත් ගෝලීය සම්බන්ධතා තියෙන සහ විශේෂ දැනුමක් තියෙන සහ මේ වගේ අර්බුදයන් වලට මුහුණ දීලා තියෙන අත්දැකීම් තියෙන පුද්ගලයෝ එක්ක තමයි කැබිනට් එකක් හදාගෙන යන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අපිට තවදුරටත් අර පාටි පොලිටි පක්ෂ දේශපාලනයක් කරන්න තරම් මේ රටේ ලක්ෂරි එකක් නැහැ. ඒතර විශේෂයෙන් මේ වෙලාව අතිශය තීරණාත්මක ඉන්දියාවත් එක්ක කරන ගණදෙනුව. ඒකයි මං කියන්නේ අපි කුලීකාරයෙක් වෙනවද නැත්නම් නිදහස් මිනිස්සු විදියට උළුස්සනවද කියන එක තීරණය වෙනවා ඊළඟ මාස 12 ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත අනපනත් සහ අනිකුත් දේවල් එක්ක. එතනදී ඔබ පක්ෂයක් විදියට කොච්චරක් කොම්ප්‍රොමයිස් වෙලා තියෙනවද කියන එක රටවල් වලට සල්ලි වලට වෙන්න පුළුවන් වෙන වෙන බල يعني උන්ට පෙර කරලා තියෙන උදව් වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් මත කොච්චරක් දුරට කොම්ප්‍රොමයිස් වෙලා තියෙනවද කියන එක අතිශය තීරණාත්මක වෙනවා. සමහරට ඕගලන් කැම්පේන් වල සල්ලි අරන් තියෙනවා නම් අපි දන්නේ නැහැ නේ. ඒ ඔක්කොමත් සමනෙ වෙන දේවල්නේ. ඒ වැතුලේ මං කියන්නේ රටේ ස්වෛරීත්වය සහ රටේ තියෙන අනාගත ගමන උකස් වීමට සෑහෙන මේකක් ඉඩක් තියෙනවා. ඉතින් ඉතාමත්ම පරිස්සමෙන් යන්න ඕනේ ගමන. කොටින්ම කිව්වොත් මංජු කියන විදිහටත් අපිට තවදුරටත් පිස්සු ගෙලින්න අපේ පර්ස් එකේ සත පහක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ කියන්නේ මෙතනින් එහාට අපි මේක වරද්දා ගත්තොත් අපිට ආයි ගොඩේමක් ඇත්තෙත් නැහැ. ඒ වගේම තමයි අපෙත් අදහසක් නැහැ මේකේ කාල් ගන්න මේක මෙතනින් එහාට විනාශ වුණොත්. එහෙමනම් අපි සුභවාදී බලාපොරොත්තුවක් තියාගමු මංජු. මම ආරාධනා කරනවා මංජු නිශංක අපේ හිතවතාට ජාතික ජනතා පක්ෂයේ නායකයා හැටියට ඔයාටත් මේ දේශපාලනයට සක්‍රීයව සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඔබ හිතන තැනකින් ඇතුළු වෙලා මේකට සම්බන්ධ වෙන්න මොකද ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම තමයි ඉතාම දක්ෂ ඒ කියන්නේ බඩජාරිකමක් නැති හොඳ තරුණ ප්‍රජාවක් මේ දේශපාලනයට ඇතුල් කරන්න ඕන. ඉතින් ඒකෙදී තරංගයක් තියෙන්න පුළුවන් මතවාදී වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ සියල්ල එක තමයි මේක ලස්සන වෙන්නේ සහ සාර්ථක වෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපි ඒ වගේ සුභවාදී බලාපොරොත්තුවක් තියාගෙන ඒ කියන්නේ එක එක මරා ගන්න ඒ කාලකන්ණි දේශපාලනය අත්හැරලා දාලා සහයෝගයෙන් තරඟකාරීව වැඩ කරන මහජනතාවගේ හිත දිනා ගන්න අවශ්‍ය සියලු සාර්ථක දේවල් කරන්න පුළුවන් අයත් එක්ක ඉදිරි දේශපාලනය ජයගනිමු කියන එකත් එක්ක එහෙනම් මංජු බොහොම ස්තුතියි ආවට අපි ආයෙ දවසක මුණ ගැහිලා කතා කරමු. බොහොම ස්තුතියි. ආසලා බාදන්නානේ.